ආයුබෝවන් ආදරණීය සමස්ත සහෘද ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාටම අදත් ඔබ බලාපොරොත්තු වුණු ආකාරයටම මම බලාපොරොත්තු වුණු ආකාරයට අපි හැමෝම බලාපොරොත්තු වුණු ආකාරයට තවත් සුන්දර සිහිනේ කිරය වැඩසටහනක් එක්ක අපි එනවා ඔබේ නිවහනට මේ අපි ගත කරන්නේ සිහිනේ කිරය 238 හෝ 39 මගේ මතක හැටියට මටත් වඩා හොඳින් ඒ සංඛ්‍යාලේඛන එකතු කරන පිරිස ප්‍රේක්ෂකෝ බාතර ඉන්නවා සමහර වෙලාවට මම පොඩ්ඩක් වෙනස් වෙන්න තිර තියෙනවා මෙතරම් දිගු ගමනක් ආපු ඔබ අපට දුන්නු ආශිර්වාදයේ සහ අපව ඔසවා තැබූ ස්ථාන අපි කවදාවත් අමතක කරන්නේ නැහැ ඒ නිසා අදත් මේ ඉරිදාවේ ඔබේ හදවතේ රස පහස අවදි කරන්න හරවත් යමක් සටහන් කරන්න නොවිඳි රසයක් විඳින්නට අවස්ථාවක් සලසා දෙන බලාපොරොත්තුවෙන් අපි අද එකතු වෙනවා අපි අද ආරාධනා කළා සෙහිනේ ක්‍රියා වැඩසටහනට ඇවිත් දෙවැනි වතාවට ඇය මුලින් ගීත 10ක් තෝරලා දීපු ඒ රස ඒ නුවණ ඒ අත්දැකීම් අවුරුදු 3කට පස්සේ යලිත් අපිට දෙන්න කියලා අලුත් ගීත 10ක් එක්ක අපි හැමෝම ආදරය කරපු ඔබේ හදවතේ සටහන් ලියපු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මෙනවියට ආයිබෝවන් ආයිබෝවන් ඒ වගේම අය අද දවසේ වැඩසටහනට තෝරා දෙන ගීත 10 ගායනා කරන්න අපි ආරාධනා කළා මම දන්නවා කිසිම විවාදයකින් තොරව ඔබ අතිශයින් ආදරය කරන गायन शिल्पी कुट सह शिल्पी उरेशा रविहारी सह रवीन कनिष्क दिपलटम आईबॉन क्यों निहंडियावक हिटपू अति दक्ष संगीत अध्यक्ष कवरे तरुण हेबाई यम यम हेतु मत ओह टिकाक निहंड हिटिया वैडी किए मगिया दहस नमु नवता तपित्य के कतु नो चतुर प्रसाद पेरेरा आईबॉन चतुर මේ ඔක්කොම එකතු වෙලා විඳින්න බලන්න මේ අද ගීත 10 ආදේශ නැ විකල්ප නැ විවාද නැ රහ තියෙන්නේ මෙතනම තමයි අවුරුදු 3කට පස්සේ අපි හම්බෙන්නේ වැඩසටහනේ නිමා වුණාට පස්සේ අපි දෙන්න සජීව මුණ ගැහුණෙත් නැ කතා බහ කරපු අවස්ථාව තිබුණාට හැබැයි ඔබ ලොකුවට වෙනස් වෙලත් නැ සමහරවිට මම විශ්වාස කරනවා මම නම් තරමක් වෙනස් වෙලා ඇති කියලා. ඒ වුණාට අපේ රහ හොයාගෙන යන මේ ගමන වෙනස් වෙලත් නැහැ. දැන් මේ දවස්වල ඔබ මහාචාර්ය පදවිය සඳහා උසස් වීමක් ලැබමින් සිටිනවා. ඔව්. නේද? කටයුතු ඉවරයි මට රාජකාරී මට්ටමින් පැවරුවේ නැහැ තාම. මගේ ඉන්ටර්විව්ස් ඉවර වුණා. ආ. ඔබ විශ්වාස කරනවා ඔබට ඔව් මං මට ලැබෙයි නමුත් මට ඒක විශ්වවිද්‍යාලෙන් ලිඛිතව දෙන්න නැතු මට අද පාවිච්චි කරන්න බෑ. මේ ඔබේ ඔය බොහොම මේ හුරුබුහුටි මේ ඔය ඔබේ තියෙන රූපාංගයත් එක්ක ඔබේ තියෙන මේ ලාලිත්‍යයත් එක්ක ඔබේ තියෙන රහත් එක්ක මහාචාර්ය වගේ পদවියක් හම්බෙච්චම බර වැඩි නැද්ද? මට බර වැඩි. මං ඉතින් කැමති නැහැ කට්ටිය මට ડોક્ટર සුනේත්‍රාවත් දවසක ප්‍රොෆෙසර් සුනේත්‍රාවත් කියනවාට මං ආසේ මගේ නම කියලා කතා කරනවට සුනේත්‍රා කියන්නේ හරි ආදරණීයයි. ඒක හරි. මං ආසේ ඒකට. හා උරේෂා කොහොමද අපි අපේ COVID-19 එහෙම නැත්නම් කොරෝනා වදුරු සමයේ ජීවිතේ කොහොමද? ජීවිතය ඇත්තටම विनाश एक याने मगे पाउलत्ते कतमा एक डाक में गाता हुने पाउलत्ते के मंगु हमात बहुम लांगाई है बे तावत तावत मगे दारुआटे मगे सेमियाटे लांगवेन मगे दिमाग पे एंटे तावत तावत लांगवेन अवस्था वाले बुना एक ऐतरमा विश्वाल आगे ना आपु आशीर्वाद दे ऐतरमा देंग सुनेत्रा गे गीवर गीता गायना करे तमामा तिंग ඒ මට ආරාධනා කිරීම ගැන. ඔව්. ඇයි ඒක හිලාම කියන්නේ අය මේ ස්ථීර වශයෙන් මිල්ලිම් කලේ මේ මට මේ දෙපළ ලබා දෙන්න ගීත ගායන්න කියලා. රවින්ද අපි එන්න නොකියුවත් අපිට ඔබව නවත්ත ගන්න බැරි තත්ත්වයක් තියෙනවා.
මේ සින්දු තෝරන්න ගීත තෝරන්න විචාරය කරන්න එනයි කියන රවීන් දෙන්න උරේෂ දෙන්න කියලා. අනිත් අයට ලැබෙන අවස්ථාව තමයි මේ ඕගොල්ලන් ගන්න. මොකද හිතන්නේ? අතරොයි මං හිතන්නේ මං පස්වෙනි හෝ හයවෙනි වතාව. ඔව්. හැබැයි ඒන වාරයක් ගන්න මේ වැඩසටහනට තියෙන ආසාව වැඩි වුණා. සහ මට බෞද්ධලිකව ප්‍රේක්ෂකාගාරයෙන් එළියට පහළට බැස්සා මිනිස්සු කතා බහ කරලා කියන දේවල් එක්ක වලද්දි එන්න එන්න මේ වැඩසටහනත් එක්ක මිනිස්සු එකතු වුණ බවක් සහ ඒකත් එක්ක අපිත් එක්ක බැඳුණු බවක් තමයි මට දැනගන්න ලැබුණේ කියන්නේ මට දැනුනේ. ඇත්ත. ඉතින් දැන් මේවර වැඩසටහනට ආවෙත් ඒ හැමදේම බලාපොරොත්තු වෙයි. මම දන්නවා මේ වැඩසටහනත් ගොඩාක් පිරිසක් බලනවා. සහ ගොඩක් අය කතා බහ කරලා ඒක ගැන උන්ගේ વિચાર දෙනවා. ඔව්. ඉතින් මේ ඔක්කොම බලාපොරොත්තු වෙන තමයි මම අදත් ඇවිල්ලා ඉන්නේ බොහොම සතුටින්. ඒක හරි. අදත් අපි ඔබට ඉතාම මේ විශ්වාසයෙන් යුතුව පොරොන්දු වෙනවා ඔබ රූපවාහිනිය ඇතුළට ආවට වඩා ඔබේ මල්ල පුරවගෙන එළියට යන්න පුළුවන්. අපි පටන් ගමු වැඩසටහන. ඔබ මුලින්ම තෝරනවා මේ අද විශේෂත්වයක් තියෙන මගේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට කියන්න ඕනේ. ඇය තෝරලා තියෙනවා සිංහල ගීත විතරක් නෙවෙයි. ඇය හින්දි භාෂාවට ඉතාමත් මැලුම් කරන යුවතියක්. ඒ නිසා ගියවර ඔබට මතක ඇති හින්දි භාෂාවෙන් ගීත කීපයකුත් ඇතුල් කරලා තියෙනවා. හැබැයි මුලින්ම ඇය තෝරන්නේ මේ සිහිනයේ කිමට ආදරේ. උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා පද රචනා කරපු උරේෂා සහ කසුන් කල්හාර ගායනා කරන ගීතය. මම මේක තෝරන්න හේතුව තමයි ඇත්තටම මම හරි ආසයි ඕනම දෙයක් හරි ආශිර්වාදයකින් පටන් ගන්න. ආශිර්වාදයකින් හරි උත්තේජනයකින් දෙයක් පටන් ගත්තාම අපි අවසාන වෙනකොට හරි සතුටින් තමයි සමුගෙන යන්නේ. ඉතින් ඒක එකක් මේක මේ ගීතයේ සංගීතයට පදමාලාවට මම හරි කැමති. මේ ආදරණීය වස්සාන චිත්‍රපටයේ තේමා ගීතය මේ භද්‍ර යෞවනයේ යලේ ගත කරන පෙම්වතුන් දෙදෙනෙකුගේ සිතුම් පැතුම් සමුදාය තමයි මේ පදමාලාවේ තියෙන්නේ. ඉතින් උපුල් ශාන්ත සන්නස්කල මහත්මයා මේ පදමාලාව මේ හැඩ කරලා ගනිද්දී අර ගොළු හදවතේ සැඟවුණ හරි මිහිරියාව මට අරගෙන එනවා මේ පදමාලාවෙන්. සංගීතයේ විශේෂයෙන්ම මේ සංගීතයේ තියෙන මේ ගීතය ඇතුලේ ඇහෙන අපිට පොඩි පොඩි හරි මිහිරි බෙල්ස් වගේ පොඩි නාද ටික මේක තමයි අර ආදරණීය වස්සානි බොඳ වී යන සිහිනය. ඒක සිතුවම් කරන්නේ ඒ විදිහට. දැන් වැස්ස කඳුළු කඩා වැටෙන එක ඒවයි තියෙන අමුතු ශෝකාකුල ස්වරයක් දෙන අපිට කතා කරන්නේ අපේ හිත හදවතටනේ. මේ හදවතට කතා කරන ඒ හඬට අර්ථ ගන්නන්නේ අන්න අර සංගීතය ඇතුලේ තියෙන අර චූටි චූටි ලස්සනට ඇහෙන පොඩි පොඩි බෙල්ස් මං හිතන්නේ ඒවා ඒ ටික අමතන විදිය හරි ලස්සනයි. මේ කලාව තියෙනවා මේ හින්දුස්ථානි සංගීතයේ. මම අද හින්දි ගීත තෝරනවා. මං ආසයි හින්දි ගීතවලට. ආසාවට හේතුව තමයි මේ හින්දුස්ථානි සංගීතයේ ශාස්ත්‍රීය රාගධාරී සංගීතයේ අනුභවය ලබාගෙන කරන නිර්මාණ. දැන් ඒ නිසා දැන් මේ බලන්න මේ නවරත්න ගමගේ මහත්මයා මේ කරන සංගීතය ඇතුලේ තියෙන විස්මය අපිට හමු වෙන්නේ හින්දුස්ථානි සංගීතය ඔය මිශ්‍ර කරලා හදන මේ හින්දි සිනමාව ඇතුලේ තියෙන ගීතවල. දැන් මල්හාර් වර්ගයට අයත් රාග මේ මල්හාර් මියංකි මල්හාර් මේවා එකතු කරලා හදන වර්ෂාව නිරූපණය කරන අවස්ථයි. මල්හාර් කියන්නේම වර්ෂාව. ඒතර ඒ වැස්සගෙන තමයි රාගවලින් කියන. ඒතර බලන්න ඒ නිර්මාණ ගත්තාම චිත්‍රපට ගීතයකට හරි ගීතයකට හරි අර වැස්ස මවනවා. ඒ වගේ හීනයකි මට ආදරේ. ඒක මේකත් මේ මගේ හීනය ආදරය නැමති හීනය අරගෙන යන්න අර ලස්සන සංගීතයේ උපකාරී වෙලා තියෙනවා. ඒතර අර්ථ බලන්න මේ පදමාලාවේ තියෙන භාවය කොච්චරක්ද. මේ තරුණ තරුණියෝ ප්‍රේමයෙන් බැඳුනට පස්සේ කොයි තරම් භාවමය වශයෙන් කඩා වැටෙනවද. ඒ කඩා වැටෙන ප්‍රමාණය මේ ගීතය ඇතුලේ තියෙන අඩුපාඩුවක් නැතුව. ඒක තමයි කියන්නේ හීනයකි මට ආදරේ හැඟෙනවා මට ජීවිතේ. හීනයට ළඟ ජීවිතේ. ඇතර මේ මවාගෙන යන්නේ හීනයක්නේ. මේ තරුණ කාලේ පටන් ගන්න ප්‍රේම සාර්ථක ප්‍රේම විවාහ ජීවිතයකින් කෙලවර වෙනවා කියලා කියන්න හරි අමාරුයි. ඉතින් මේ හීනයක් පස්සේ පස්සේ යන යුවලක හරි තරුණ මේ දෙදෙනෙකුගේ ලස්සන හැඟීම් ප්‍රකාශනයක් කරපු ස්වභාව සෞන්දර්යන එක් අවස්ථාවන් එක කරපු නිර්මාණය අති විශිෂ්ටයි. ඉතින් අපි මම ඒකට කැමති. මම විශේෂයෙන්ම ආරාධනා කළා මේ උරේෂටත් රවීන්ටත්. මම ඉතින් කියනකොටම අනේ මං එන්නම් කියන වචනේ ප්‍රතික්ෂේප නොකර කිව්වා. ඒ වෙනුවෙන් මම හදපිරි
භක්තිය ප්‍රණාමය පුද කරනවා ගීතයට යන්න ඕනේ මම පුංචි දෙයක් අහන්නම් මේ වැඩියම රහ තියෙන්නේ කඳුළු වැස්සේද ආදර වැස්සේද ආදර වැස්සත් එක්ක ඉන්නේ කඳුළු වැස්ස ඒක තේරෙන්නේ නැහැ කට්ටියට දෙමිලා තියෙනවා දෙ දෙකටම අයියෝ ඈ ඔව් එනට තාම හීනයක් නේද ආදරේ හැමදාම අවදි වෙන්නේ නැද්ද කවදාවත් නෑ හැමෝටම හීනයක් ආදරේ නෑ ඔබ අවදි වෙන්නේ නැද්ද කවදාවත් ඒකෙන් මම අවදි වෙනවා කියන්නේ එහෙම සම්මතයක් නෑ බ්ලෝකෙ මිනිස්සුන්ට ඔක්කොම හැංගීම් එක සමානයිනේ හැංගීම් කියන්නේ එක එක අත්දැකීම් සමානයිනේ හැංගීම් වල තරම තමයි වෙනස් වෙන්නේ කොච්චර අඬනවද කියන එක ඔබ දකින්න ආදර හීනේ අවදි වීමක් නැද්ද අවදි වෙන එකක් නෑ නෑ නේ නෑ අපි හමු විතේ අද සිහිනේ කිරෑ වැඩසටහන ආරම්භ කළේම ඔබේ හදවත් ආදරයෙන් මුසපත් කරලා සමහර වෙලාවට සුනේත්‍ර කිව්ව වගේ ආදර වැස්සත් එක්ක ආදර මල් වැස්සත් එක්ක අපි කැමති වුණත් අකමැති වුණත් ලොකු කඳුළු වැස්සක් එනවා මගේ ආදරණීය දෑබර ප්‍රේක්ෂකින් අතර මේ මොහොතේ ඇති ආදර මල් වැස්සට තෙමිච්ච අයත් ඇති ඒ කඳුළු වැස්සට තෙමිච්ච අයත් ඇති ඉතින් මේ දෙපාර්ශ්වයටම හොඳින්ම ගැළපෙන ගීතයකින් අද වැඩසටහන ආරම්භ කළා. ගැයුමත් අතිවිශිෂ්ටයි එසේ විය යුතුයි. හේතුව උරේෂා කියන්නේත් අපිට ඉන්න ඉතාමත්ම ප්‍රවීණ ජනප්‍රිය අති දක්ෂ ගායන ශිල්පිනියක්. ඒ වගේම රවීන් කියන්නේත් මේ නව පරම්පරාවේ අපිට හම්බෙච්ච ඉතාම වටිනා සම්පතක් හොඳ ගායන ශිල්පියෙක්. මම දැක්ක ගීතයේ
ඔවුන් ගයන අතරතුරේ ඔබ අර ගීතයේ අතරේ තියෙනවා කිපු අර ආදරණීය හැඟීම් මතු කරන අර සීනු නාදවලට හිනා වෙනවා නේද ඊතරම් හොඳට හිනා වෙලත් ඔබ තාමත් ඉන්නේ ආදරණීය හීනේක ඒ හීනේ නැත්තම් මහේෂ් මට මේ නිර්මාණ කරන්නවත් ම නිර්මාණකවේ මම සාහිත්‍ය කතා කරනවා සාහිත්‍ය උගන්වනවා පොතපත් ලියනවා මම හිතන්නේ හීනේ ඇතුළේ ඉඳගෙන තමයි ඒක කරන්නේ මම ඒ ආදර හීනිය ජීවිතයට එකතු කරගෙන ජීවිතේ ඒක හීනෙන් තෙමිලා නැති කරගන්නේ නැහැ මම ඒක ප්‍රයෝජනෙට ගන්නවා ආ ඒ කියන්නේ ඔබ හරියට මට සරල උදාහරණයක් කියලා නම් ඔබ යනව බලාගෙන හිටියට බස් එකට ගොඩ වෙන්නේ නැහැ නෑ 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 නේද එහෙම කියන්නේ මේ මම ඇත්තටම කිව්වේ බස් එකට නගිනවා කියවහම මේ හිතේ නෑ ආදරේ ඔන්න යනවා දැන් මම ඒකට ගන්න ඒක ගන්න යන්න දීලා ගන්න තු වෙනවා කියලා එහෙම නෑ එහෙම නෙමෙයි මම කියන්නේ දැන් ආදරය හීනයක් වුණ තරමට නිර්මාණකරුවෙකුට ලොකු ශක්තියක් ඒක හරි ඒක හරි සාහිත්‍යවේදීන් හුඟක් අය කියන කතාවක් නේ උග ඔව් ඔවුන්ගේ සියලු නිර්මාණවලට තියෙන්නේ අත්විඳීම් විතරක්ම නෙවෙයි හැඟීම් හැඟීම් තමයි තියෙන්නේ तैयारा मूलिंग अपे प्रेक्षक इंटे मे देवेन गीते उब तोरा हिंदी गीते आक मे के भाई मे सिंहल मे मे तनु अट हु निंदन रात्रि एक गीते हिंदी सिंधु कथाकर हिंदी सिंधु हिंदी गीते अर्थे कथाकर एक संपूर्ण परस्पर विरोधी सिंहल अर्थे वचन परस्पर विरोधी मं कथाकरा දැන් ඔබ මහේෂ් මගෙන් අහුවනේ ඇයි මේ ආදර වැස්ස ඔච්චර ශක්තියක් කියලා නිර්මාණකරුවකට දැන් මම මේ ගීතේ ඒක තමයි කියන්නේ මේ චවුන්ද වේංක චාන් චිත්‍රපටියට මේ චිත්‍රපටියේ ටයිටල් song එක තේමා ගීතය මේ චවුන්ද වේංක චාන් කියන ගීතය ගුරුදත් අහලා ඇති ගුරුදත්ගේ මුළු ජීවිතයම ආදර වැස්සට දෙමිලා දුක වෙලා ශෝක වෙලා පෞල් ජීවිතය නැති වෙලා හරිම ශෝකජනකයි. ඒ සමස්ත ශෝකය එකතු කරලා ගුරුදත් අපට චිත්‍රපට ගණනාවක් හදලා දුන්නා. එයාට තිබුණා වහිදරහමන් එක්ක රහසි ප්‍රේම සම්බන්ධතාවක් හැමෝම දන්නා. ඉතින් ජීවිතේ නැති කරගන්න තැනටම මේ ආදර වැස්ස කොච්චර බරපතල වුණාද. හැබැයි නිර්මාණ අතිශය සෞන්දර්යෙන් පූර්ණයි. හරිම චවුන්ද වේක චාන්ද එතනින් ගහම එයාගේ මේ ප්‍රේම සම්බන්ධතාව එකතු කර කාදස් කපුල් මේ පවුන් පා කියලා කිව්වා එයාගේ මියුසික් ඩිරෙක්ටර් මේක දෙන්නත්. ඉතින් මේ නිර්මාණකරුවා දැන් ඇත්තටම හොඳ කවියෙක් ගුරුදත් ළඟ ඉන්නවා ඇතුලේ. එයා කවුද ඒ කවිය අවදි කරේ? එයාට ආදරය කරපු අය. කවිය අවදි කරන්නේ පෙම්වතිය හෝ පෙම්වතා. ඉතින් ඒක හරි වටිනවා. හැබැයි ඒක ජීවිතයට වටින්නේ නැහැ. ඒක නිර්මාණ ලෝකයට පමණයි වටින්නේ. ඒ නිසා මේ මම සමාජයට දෙන දුවදරුවන්ට තරුණ පරම්පරාවට දෙන පණිවිඩය තමයි මෙන්න මේ වැස්සට තෙමිලා ජීවිතය අනාථ කරගන්නේ නැහැ. අපි සාහිත්‍ය නිර්මාණ කතා කරමු. අපි ලස්සන නිර්මාණ ගේමු. ඉතින් ගුරුදත් මෙහෙම කියනවා චවුන්ද වේක චාන්ද්. චවුන්ද වේක චාන්දෝ කියන ගීතේ කියන්නේ මේ ලක්නව් ඉන්දියාවේ තියෙන ලක්නව් නගරය මුස්ලිම් ජනතාව තමයි වැඩි හරියක් ඉන්නේ. අපේ සංගීතය ස්ථාපනය වෙලා තියෙන එකම සිටි එක. ඉතින් හරි ලස්සන තරුණියක් කලාතුරකින් හසිපායන පුරහඳ ඔබද කියලා කොච්චර ලස්සනයි දැන් ඔබ හඳ වගේ කිව්වහම අපිට සාමාන්‍යයි හැබැයි මේ කලාතුරකින් පායන පුරහඳ කියන්නේ අපේ ඉන්දියාවේ කියන්නේ බුද්ධ පූර්ණිමා කියලා වෙසක් හඳ ඊට වඩා හස බබලවනවා වෙසක් හඳ ඒක ස්පෙෂලි ඒක විශේෂයි හඳ ඒ නිසා තමයි ඉච්චර ලස්සන ඔබ කොහොමද ඔබ කවුද එහෙම නැත්නම් දීප්තියෙන් බබලන හිරු ඔබද ඉතින් ඇයගේ රූප సౌන්දර්යය එකිනෙක මේ ගීතේ
වර්ණනා කරනවා හරි ලස්සනට ඔබගේ කෙහි රැළ කෙස් රොද වැහි වැහි වතුර වලින් පිරීලා වලාකුළු වැතිරිලා වගේ උරතලයේ තියෙනවා මෙච්චර ලස්සනක් ඉතින් මේ බලන්න කවි සිතුවිලි දැන් අපිට විචාරවාදවල කතා කරනකොට කියන ස්වභාව ස්වභාවෝක්තිය හරි සුන්දර දෙයක් ස්වභාවෝක්තියෙන් සැරසීම තමයි නොඳ නිර්මාණයක තියෙන්න ඕන කියලා එක්තරා විචාරවාදී සංකල්පයක් තිබුණා ස්වභාවෝක්තිවාදේ ඉතින් මේ මේකම කියනවා නිරාභරණ සුන්දරී කාව්‍යම් කියලා මං ආසා ඒකත් කියලා දෙන්න මොකද කවිය කියලා කියන්නේ ආභරණ වලින් සැරසුවම කවිය නෙවෙයි ආභරණ නැතිව ඉන්න කාන්තාව වගේ හොඳ කවියක් කියලා කියන නිරාභරණ සුන්දරී. ඒකේ අනිත් පැත්තත් අපිට බලන්න පුළුවන්. එතනම ආභරණ ගොඩාක් පැලඳගෙන ගොඩාක් මෝස්තර කරගෙන තැනක පෙනී සිටිනට සිටීමෙන් ඔබේ අගය මතු වෙනවද වැඩි වෙනවද අඩු වෙනවද කියලා හොඳට හිතලා බලන්න ඕන. මොකද කවියා කවියක ලස්සන දකින්න දැන් මේක ගීතේම උදාහරණයි. ඒ වගේම තරුණියක් ඔබ තරුණියක් නම් හරි ගැළපෙන විදිහට ලස්සනට අඳින්න ඕනේ. හැබැයි අන්න කවිය මතක තියාගන්න කොච්චර ලස්සනට ගොතනවද පදමාලාව ස්වභාවයෙන් ඒ වගේ ඔබගේ ජීවිතයත් ඔබ ඒ වගේ මේ සරස ගන්න ඕනේ. හරියට චවුන්ද මේක චාන්ද් කියලා කෙනෙක් ආයි. තව දෙයක් දැන් මේකේ මේ කෙහි රැලි වතුර වැටිලා වලාපට වලාකුළු වගේ උරහිස වැතිර තියනවා එයා ඒ මේ වහෙදරාම නික තැනක ඇඳේ වැතිරලා ඉන්නවා එයා බලාගෙන කියනවා පාරේ යනකොට වේල් එක ඔසවන තැන්වල මේ මූණ දැකලා කියන කවි සිතුවිලි ඉතින් මේ මේ වලාපටල ගැන කියනකොට මට මතක් වුණෙත් කාලිදාසගේ මේඝදූතේ මේඝදූතේ මේඝය එහෙම නැත්නම් වැහි වලා මේ වැහි වලා ටික ගත්තේ ජූලයි ක්ලවුඩ්ස් ඒ කියන්නේ ජූලි මාසේ අහසේ තියෙන වලාකුළු මෙන්න අපි අද ඉන්නේ ජූලයි පෙනිපෙනි ආ දැන් ජූනි අන්තිම මාසේ එන්නේ ජූලයි දැන් මේ දවස්වල වහිනවා බලන්නකෝ අහසේ එළියට ගිහිල්ලා මේ කොච්චර ලස්සනද කියලා මේ වැහි වලාකුළු පිරීලා වතුරෙන් මේක ආරෝපණය කරේ විරහෙන් පෙළෙන පෙම්වතාගේ මනෝභාවය ආගේ ශෝකය නැමැති කඳුළු ශෝකය එකතු වෙච්ච කඳුළු ගංගාව අරගෙන යනවා ගිහින් වැතිරෙනවා ඒ වලාව විවිධ පර්වතවල ඉතින් කාලිදාස දකින්නේ ඒ වලාපත් පර්වත හොය හොයා යන්නේ මගේ ප්‍රියාවගේ පයෝදර මඩල මට සයනයක් වෙන්න කිය කියා හා ඉතින් ඒක වෙනම ඒක දැන් මේ ඒ ඉතිහාසෙන් ගනිපු අවස්ථාවන්නේ මේ ගීතවල තියෙන්නේ ඉතින් හරි සුන්දර සාහිත්‍යයක් අපි මොන භාෂාවෙන් ලියුණත් සිංහල සාහිත්‍යයත් ඒ වගේ මම ඉදිරියට කියා කතා කරන්න පුළුවන් මොන සාහිත්‍යයෙන් ලියුණත් වටිනා දේවල් අපේ ජීවිතර එකතු කරගෙන අපි ලස්සන නිර්මාණ වලට එකතු කර ගන්න ඕනේ. ඉතින් මම මේ කැමති වුණේ ඒකයි මේ ගීතය සංගීතය පැත්තෙන් ගත්තත් මට ගොඩක් ඒව කතා කරන්න පුළුවන්. ඉතින් මේ හරි ලස්සන නාද මාලාවක ඒකත් රාග ආශ්‍රිතයි. මම හිතන්නේ පහඩි රාගය මට දැනෙන විදිහට මේ ඉතින් හරීම සුන්දර හැඟීමක් දෙන්නේ ජනප්‍රියයදටත් 1960 තිරගත වුණේ චවුන්ද වික චාන්ද ඉතින් එච්චර කාලයක් ගත වෙලා අපේ හදවත්වල තාමත් සජීවීව රැඳෙන ගීතයක් මම හිතනවා අද මේ ගීතේ උරේෂා රවිහාරි තමයි ගායනා කරන්න අය බාරගත්ත ඒ ගීතේ මොකද පෙම්වතා ගැයූ ගීතය චිත්‍රපටයට හැම වෙලාවෙම ගයන ගීතයක වෙලාවක් තියෙන පෙම්වතියට පෙම්වතා මතක් කරන යාට කියපු දෙ. දැන් බලන්න යෞවනයේදී ආදරය ප්‍රකාශ කරාම පෙම්වතා පෙම්වතිය අමතලා සමහර ලියුමට ලියලා දෙන්න පුළුවන් කියපු වාක්‍ය අපි මෙනෙහි කරනවා ස්මරණය කරනවා. ඒ ස්මරණය කිරීමක් අවස්ථාවක් තියෙන චිත්‍රපටයේ ඇය ඒ නිසා වෙන්න ඕන මේ ඇකෝ මම ඒ ගීතය ගායනා කරන්නම් කියලා. දැන් අපි බලමු. ඔබ හරි ලස්සන තැන් ගොඩක් මතු කළා. මම හිතනවා අවදියෙන් අහගෙන හිටපු අපේ ප්‍රේක්ෂකීන් ඉක්මනින් ඒවා ආකර්ෂණය කරගන්න ඇති ග්‍රහණය කරගන්න ඇති. මම එක තැනක නැවතුණා. ඒ තමයි ඔබ මේ උදාහරණයට ගත්ත ඒ වලාකුළු ජූලි මාසේ පාවෙන කළු වලාකුරු වතුරෙන් පිරිච්ච වලාකුළු හරියටම තමන්ගේ ප්‍රේමයේ විරහව දරා ගන්න බැරි පෙම්වතියෙකුගේ හදවතේ තියෙන කඳුළු වගේ කියලා. අපේ පෙම්වතුන් ගැනත් හිතලා තියෙනවා. හරි සතුටුයි. අපි ගීතය හමු. චාන්ද වී කචාන්ද
පුරේෂමයේ ගීතයේ මේ ඔබ කාලයක් හින්දි ගීත ගායනා කළා මම හිතනවා ළමාවදී. ඔව්. ඔය ගීතය ගායනා කළා තියෙනවද? නෑ මේ ජීවිතේ පළවෙනි වතාවට ගායනා කරේ. ආ ඒක තමයි. ඔබ හැබැයි ඉතින් ඉතා විශිෂ්ට විදිහට ගායනා කළා මම නැවත නැවත ඒක කියන්න හේතුව ඇය හොඳින් ගායනා කරනවා විශිෂ්ටයි කියන එක අපි ඒකමතිකව අනුමත කරලා තියෙනවා. ඒ නිසා. මේ ගීතය ඔබ ගායනා කරනකොට අර මේ සුනේත්‍ර කොච්චර අකමැති වුණත් මමයි රවීනු දෙන්නා ඉඳ හිට ගියා නින්දනේන රාත්‍රියේ නේද සුනේත්‍ර නම් අකමැති එකට හරි දැන් ඔබට තේරෙන්නේ නැති මේ වෙනස 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 හොඳයි අද අපේ ගීත තෝරන්නේ නැත්තම් ගීත විචාරය කරන්නේ අය කැමති ගීත 10 රැගෙන විත් අපිත් එක්ක මේ රහ බෙදාගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය සුනේත්‍ර කංගානම්ගේ මෙනවිය හැයි දැනට ගීත දෙකක් අපිට තෝරා දුන්නා ඉතා විශිෂ්ටයි ඒ වගේම අද මම මුලින් ඔබට මතක් කළා අද වැඩසටහනේ විශේෂත්වය සිංහල ගීත වගේම ඇය කැමති හින්දි ගීත කීපයකුත් වැඩසටහන සඳහා යොදාගෙන තියෙනවා ඔබ තෝරන මේ තුන්වෙනි ගීතේ මේ ගීතය සුනේත්‍ර ප්‍රථම වතාවට තමයි අද ප්‍රථම වතාවල් කීපයක් තියෙනවා මේ හින්දි ගීතය උරේෂ ගායනා කළේ ප්‍රථම වතාවට ඒ වගේම තමන්ගෙම ගීතයක් තමන්ටම ගායනා කරන්න වෙච්ච උරේෂට සිහිනේ කිරේ ප්‍රථම වතාව. ඒ සී මේ ආදරණීය වස්සානේ ගීතය. මේ ගීතයත් මේ වනමලට ආශාවේ වනබඹරුව වනබඹරා ආවාවේ මේ ගීතයත් ප්‍රථම වතාවට තමයි වැඩසටහනට එන්නේ. ඔබ ඇයි මේ ගීතය අපේ වැඩසටහනට ගෙන එන්නේ? මේක ඇත්තටම මට අර ඒකේ තියෙන සංගීතයේ තියෙන බලන්න වනමලට ආශාවේ වනබඹරා ආවාසේ මගේ ප්‍රේමියාවා සොයා ඔව් මේ ආවේ කියලා අර සංගීතෙන් තමයි මේ පේලිය ගන්නෙ මේ ඒ පාද්‍ය හැම තැනම මේ කියන ස්ටයිල් එක යනවා ඒකද ඒ හැම ග්‍රහණය කරගන්න අපි අපි මම හිතන මොටිෆ් කියන කොටස් තියෙනවා සංගීතයේ ඒ වගේ ස්වර මාලාව ග්‍රහණය කරගනිමින් මුල් පාදයේ ඉල්ලා සිටින අවස්ථාවන් හරි ලස්සනයි ගීත කලාවට සංගීතයේදී අපිට හමු වෙන තැන්. ඉතින් මේ ඒක නිසා මට ඒක හරි කැමැති හිතන ගීතයක්. එතනින් ගියාම අර අපි දැන් හැම වෙලාවම භාවාත්මක දේවල් කතා කර කර ඇවිල්ලා මං කැමති අර මම නාට්‍ය කලාවනේ ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අපි අපි මේ භාවයන් උනත් අපි කතා කරන දේවල් නම් ෆ්ලෝ එකක් තියෙනවා. ගලා යන විදියක් තියෙනවා. අපි චෝකේ කතා කරා සතුට ආදරය කතා කරා අපි පොඩ්ඩක් හිට වඩා තව පොඩි ඉහළ තැනකට ගිහිල්ලා සංගීතයෙන් ප්‍රේක්ෂකයන් කුල්මත් කරන්න හිතලා තමයි මම මේක ගත්තේ මම ගොඩාක් කාලයකට කලින් මට මතක විදිහට උරේෂා රවිහාරි මහත්මිය මේක ගායනා කරලා තියෙනවා ඒ රූපවාහිනී වැඩසටහන් වල මෙහෙ නැති වුණාට මම ඉතින් එතුමියට ගොඩාක් හිත බැඳිච්ච අවස්ථාවක් තමයි මේ මගේ ගීතය ගායනා කරපු මේ මොහොතවල උඩ ඈත අතීතය මම කියන්නේ අවුරුදු 15කට විතර කලින් වෙන්නේ නැති ඉතින් මට හිතුණා ඒ නිසා ගන්න මේක. ඉතින් තව දෙයක් තමයි කරුණාරත්න අබේසේකර මහත්මයාගේ මේ ගේයපද රචනාව ගැන කියන්න ඕන. ඒක ඒකයි සිසිර සේනාරත්න මහත්මයාගේ සංගීතය. මේ හරිම පෙම්වතුන්ගේ පෙම්වතුන්ගේ ලෝකයේ කෙලිලොල් අවස්ථාවන් නිරූපණය කරන මොහොතක් මේක. ඔබ තුරුලි මම නැලවෙනවා, මගේ තුරුලි ඔබ සැනසෙනවා. ඉතින් එහෙමත් අවස්ථා ඕනේ. එකපාරටම චෞන්දරි එක චාන්දි විතරක් නෙවෙයි. ඒ නිසා මං හිතුවා එහෙම ගීතකුත් තෝරනවා කියලා. එහෙම අවස්ථා ඇත්තටම ඕනේද ජීවිතේට? එහෙමත් ඕනේ. ජීවිතෙත් ඕනේ. නේද? මොකද දන්නවද? එකපාරටම බරපතලට හිතලා හැමදේම කරන්න බෑ. එසේ හැමදේම ශාස්ත්‍රීය වෙන්නත් බෑ ජීවිතේ. එක එක වෙලාවක අපි පොඩි ඒ වගේ දේවල් තෝනේ වනමලට ආසාවේ වනබඹරා වාසයේ එහෙම එහෙම අත්දැකීම් නැහැ
මට හැම යෝජනාවක් කරොත් මම බෑයි කියනවා. එයි. එනි හරි සරලයිනේ. ආ ඔබට ඒක කරන්න ඕනේ බරපතල විදියට. මට ආස චාන්ද මේක චාන්දගේ. නෑ එහෙමවත් නැද්ද එහෙම. එහෙම කවිය බිහි වෙන්න ඕනේ. ඒ තාම බිහි වෙලා නෑ. බිහි වෙලා ඇති මට ආමුන්නේ. හරි ලස්සනයි ඔබත් එක්ක කතා බහ කරනකොට. ඒ වගේම මේ අර ඔබ කිව්වා මේකේ පද රචනය කරුණාරත්න අබේසේකරයන් කියලා. හැබැයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් අපි මූලාශ්‍රයන් ගන්නකොට ඒකේ තියෙන හර්බර්ට් එම් සෙනවිරත්නයන් කියලා. ඒ නිසා අපේ දායබර ප්‍රේක්ෂකයෝ ඔබ අපිත් එක්ක එකතු වෙන්න මේ අපි අද දවසේ තිරේ මත සටහන් කරන්නේ අපිට වඩා ගෝචර ගුවන්විදුලි සංස්ථාවෙන් ලබාගත් මූලාශ්‍ර. හැබැයි මෙතුමිය කරුණාරත්න අබේසේකරයන් කියපු එකත් අපිට ඉවත් කරන්න බෑ. චිත්‍රපටියම ඔව් සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන්. එහෙමනම් අපිව දැනුවත් කරන්න ප්‍රේක්ෂකීන් මේ දිහා උපේක්ෂාවෙන් බලන්න. ඉතින් මේ වනබල මනමලට ආසාවේ වනබඹරා වාසේ මගේ ප්‍රේමියාවා සොයා නේද? ඕ මේ ආවේ. ඒක තමයි මං අස. ඔව් ඕ මේ ආවේ කියලා න කාටත් කියලා නැහැ නේද? එහෙම කිව්වම මං කියන කවන්නේ නැහැ. මම යනවා කියලා. අපි හම් ගීතේ ඉතාම ලස්සන සුන්දර ගීතයක්. ගන්න මේ ආලේ දැන්නේද හොඳ කාලේ මනරංජනී වේ සුදා පිළිගන්න මේ ආලේ දැන්නේද හොඳ කාලේ මනරංජනී වේ සුදා ඔබ නේද සුර කෙල්ල ප්‍රේම ලෝකේ ගිනි දැල්ල රඟ දෙන්න මිහිරේ සදා රඟ දෙන්න මිහිරේ සදා මගේ ප්‍රේමී ආවාසෝයා ඔමේ ආවේ මගේ තුරුලේ සනසිල්ලේ ඔබ තුරුලේ නැලවිල්ලේ මම මිහිර දෙන්නම් සදා
මලට ආසාවේ වන බබර ආවාසේ මගේ ප්‍රේමී ආවා සොයා ඔබේ ආවේ මගේ තුරුලේ සැනසෙල්ලේ ඔබ තුරුලේ නැලවිල්ලේ මම විහිද දෙන්නම් සදා සුනේත්‍ර කිව්ව හරි මේ රවීන් සහ මේ උරේෂ ගායනා කරනකොට මේ ඒ දෙන්නත් ඒ ගීතය හොඳට විඳිමින් තමයි ගායනා කළේ. ඒ වගේම මේකේ තියෙන ශබ්ද රසය ධ්වනිතාර්ථය ඉතාමත්ම සුන්දරයි. ඒකේ ගීත තනුවේ ඔබ කිව්වගේ අර තාල බහන්න වලට වැඩි අවධානයක් යොමු කළා. හොඳ තාල රටාවමමින් ගීතේ වාදනය කරන්න අවශ්‍යයි. අනිත් එක සංවාදශීලී එක. ඇත්ත. හරිම සංවාදශීලී. එහෙම එහෙම දේවල් ඕනේ. හරියට අපි සමහරවිට ජීවිතේ විවිධ උත්සව පවත්වන්නේ. එක විදිහට ගලන් ගිහිල්ලා කියලා අද මගුල් ගෙදරක් අපේ ගෙදර ඒ වගේ. එහෙම එකක් තියෙන. හරිය සුන්දර ගීතයක්. ඒක හරි ඇත්තටම. ඒක දැන් නැවත අහන්නත් ආසයි වගේ හිතෙනවා. අපි බලමු දැන් අපේ ප්‍රේක්ෂකින්ට පුළුවන් විවිධ තාක්ෂණික මේ පහසුකම් තියෙනවනේ ඒ අය නැවත බලයි. ඔබ තෝරන හතරවෙනි ගීතේ නැවතත් හින්දි ගීතයක්. ඔව් තුජහා ජහා චලේගා. මේක මෙරා සායා කියන හින්දි චිත්‍රපටියට. මොකද වචනේ තේරුම? මෙරා සායා මම දැන් කියනවා මගේ හෙවණැල්ල. මෙරා සායා කියන්නේ ඡායාව හෙවණැල්ල. මේක තෝරන්න හේතුව තමයි මේ ස්වාමි පුරුෂයෙකුයි බිරිඳකුයි කරන සංවාදය. මෙරා සායා කියන්නේ මගේ හෙවණැල්ල. එතකොට තුජහා ජහා චලිගා ඔබ යන්නේ කොතනද? මගේ හෙවණැල්ල ඔබ පසුපසමේ. කෙනෙකුට එහෙම ආදරණීය බිරිඳක් වෙන්න පුළුවන් නම් එච්චර ආදරණීය සැමියෙක් වෙන්න පුළුවන් නම් මේ ලෝකේ හරි ලස්සනයි. ඉතින් ස්වාමියාට තමන්ගේ බිරිඳ කියනවා ඔබ යන්නේ කොතනද? එතනට මගේ හෙවණැල්ල එනවා ඔයත් එක්ක. තුජහ ජහ චලේගා. ඉතින් හරි ශෝක ඔබ දකින දකින හැම තැනම එයා ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ මේ ස්වාමි පුරුෂයානේ. හරි අවංකයි හරි ලස්සනයි නේ. දැන් මේ චිත්‍රපටියේ නම් ශෝකී අවස්ථාවක් මේ නිරූපණය කරන්නේ යාගේ ස්වාමි පුරුෂයා පිටරට ගිහිල්ලා නීති විද්‍යාලේ ඉඳලා උපාධිය අරගෙන එහෙම ඉගෙන ගන්න ඉන්නකොට පණිවිඩයක් එනවා. ගීතම් මෙයා බැඳලා ඉන්නේ බිරිඳගෙනම එයාට අසනීපයි කියලා. ඉතින් ඇවිල්ලා අසනීප වෙල්ච වෙලාවේ බලනකොට එයා එයාගේ උකුලේ තමයි ස්වාමි පුරුෂ උකුලේ තමයි බිරිඳ නැති වෙන්නේ. ඉතින් එයා නිතර මොමුණපු ගීතය තුජහ ජහ චලේගා. මේක මේ නිතර එයාට අර මුළු ගෙයිම ඇහෙනවා බිරිඳගේ හඬ. ඉතින් එහෙම මෙනෙහි කරමින් ගයන ගීතය අපිට ගන්න තියෙන්නේ ඒකේ ඒක චිත්‍රපටිය රස විඳිනකොට ඒක ඒක විදියට මේක අපි සම්බන්ධ කරගන්න ඕන අපේ අවංකව අපේ එදිනෙදා ජීවිතය ගෙන යන්න ඇත්තටම. ඉතින් හරි සුන්දරයි එහෙම කෙනෙක් ආදරණීය විදිහට Tamanට ආමන්ත්‍රණය කරනවා නම් තුජහ ජහ චලේගා මෙරා සායා සාත හෝගා කියලා. දැන් තේරෙන්නේ නැති තේරුම මං හිතන්නේ. මේක රාගධාරී ගීතයක්. සංගීතයේ නන්ද කල්යාණ කියන රාගේන සා ගා මා පා රී සා කියන සූර එකතු කරගෙනයි හදලා තියෙන්නේ. මේ මම වැරදි නම් මම හිතනවා ඒක ප්‍රත්‍යක්ෂ කරයි චතුර ඇතුළු සංගීත කණ්ඩායම. මේ ඉතින් මේ ඒ ඒ සූර ඇතුළේ මේ යන ගමනත් මේ ගීතේ හරි හරි සරලයි ලස්සනයි හැඟීම් දනවන. දැන් කල්යාණ තාටේ එන රාගව සන්ධ්‍යා කාලේ ගායනා කරන්නේ. අපි හරි අපි ඉන්නේ සන්ධ්‍යා කාලේනේ හැම වෙලා. ඉතින් මේවා මේ සංගීත රටා විශ්වයට එකතු වෙනකොට අපේ මේ හද ස්පන්දනය අපේ ඇඟ ඇතුලේ තියෙන උද්දීප්ත විය යුතු సౌందర్యාත්මක භාව සමුදාය මේ රසෙන් පිරෙනවා. ඉතින් ඒ නිසායි මම අසවුනේ ගීතේ තුන. ඉතාමත් විශිෂ්ට විදියට ඔබේ විචාරය දෙනවා. ඒ වගේ මේකේ තියෙන අධ්‍යාපනික වශයෙන් ගත යුතු දේවල්, సౌందర్యාත්මක වශයෙන් උකහා ගත යුතු දේවල් සහ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත යුතු දේවල්. හැබැයි ඒ ඔබේ ඉතා වටිනා ਵਿਚාරයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිරව ගිහින් මම පොඩි දෙයක් අහනවා නිකන්. අපි වැඩසටහනත් එක්ක යන විදිහත් එක්ක මේ දැන් ඔබ කියවනේ මේ එහෙම ආදරයක් තමයි යෝනේ මේ සේවනල්ලක් වගේ හැමතැනම යන පිටිපස්සට යන කියලා. හැබැයි ඒක සමහර වෙලාවට ඒක කරදරයක් වෙන්නේ නැද්ද?
මේකේ ධ්වනියයි ගන්න ඕනේ අපි ධ්වනි තාර්ථය ගන්න ඕනේ කරදරයක් වෙන්නේ මතු පිටාර්ථය ගත්තොත්නේ එතකොට තමයි හිතන්නේ අයියෝ හෙවණැල්ල වගේ හැම වෙලාවම පස්සෙන් ඉන්නේ අනාරි කර ඒක නෙමෙයි ඒක නෙමෙයි අපි ඒක එතන තියෙන ලොකු ගැඹුරක් තියෙන ඒ කියන්නේ ඔබ මම කවදාවත් හැර යන්නේ නැහැ දැන් මේ මේව සංස්කෘතිවම්මයකම වශයෙන් ඇති වෙන දේවල් ඉන්දියානු සංස්කෘතිය ස්වාමී පුරුෂයා මූලික කරගෙන බිහි වෙන සමාජයක් අපිත් එහෙමයි අපි පොඩ්ඩක් වෙනස් කරගෙන යනවා සමහර තැන්වල ඉන්දියාව වෙනස් කරන්න තහනම් එහෙම තහනම් තැනකනේ තියෙන අපිට තහනම් දාලා නැහෙනි කවුරුත් ඉතින් අපේ අපි සමාජෙ පොඩ පොඩ වෙනස් වෙච්ච තැන් මම දැකලා තියෙනවා මම කියන්නේ අපේ පුරුෂ මූලික සමාජයේ අපේ ක්‍රමානුකූලව ඔබ කියන්නේ නැති වී එකට යනවා ටිකක් ටිකක් ගෑනු අය ස්වාමි පුරුෂයා පොඩ්ඩක් අපි බොවා යන්න වගේ එහෙම තැනුත් මම දැකලා තියෙනවා එහෙම තැන් දැකලා තියෙනවා ඒක භයානක ප්‍රවෘතියක් අපේ නෑ එහෙම මේක භයානක නෑ ඒක ප්‍රායෝගික ජීවිතයේ තියෙන සමාජයට ඔබට පෙන්වන්නේ නෑ ඒක එහෙම දේවල් සම්මත නැතිකොට සමහර අය ඒවා පෙන්වන්නේ නෑ මම කීකරු බිරින්ද කියලා තියෙන්න පුළුවන්. ඔව් මම කීකරු බිරින්ද කියලා පෙනී සිටිනවා නමුත් එහෙම නෙමෙයි කීකරු බිරින්ද නෙමෙයි. ඔබ හරියට ඒ අපි ඇත්ත කතා කරන්න ඕන. එහෙම නොවෙන්න කියලා මම කියන්නේ අපි ඇත්තටම පිරිමි පුරුෂ පාෂය පූජනීයයි. ඒක ඒ අවශ්‍ය ගරුත්වය අවශ්‍ය කෙනාට අවශ්‍ය තැනදී දෙන්න ඕනේ. එතකොටයි සමාජය බැලන්ස් වෙන්නේ සමබර වෙන්නේ. මේක අනිත් පැත්තට පෙරලෙන්න ගිහිල්ලා තමයි මේ ඔක්කොම COVID-19 කියා එක එක වෙන ස්වභාව ධර්මය සියල්ල විසඳනවා. හැමදේම ඉතින් මෙරසාය සාත හොගා කියන එක වරදක් නෑ. හැම හැම තත්පරයක් ගානෙම මම ඔබගේ සුවදුක් විමසනවා. ඔබ ගැන හොයලා බලනවා. ඔබට තනියෙන් යන්න ඕන යන්න. හැබැයි මම පස්සෙන් එන්නේ නෑ. ඒක නෙමෙයි මෙරසාය සාත හොගා කියන්නේ. ඒකටත් මම අවසර දෙනවා. හැබැයි ඒතර පුරුෂයා අවංක වෙන්න ඕනේ. හරි. රුවම ඉතාමත්ම හොඳයි. අර්ථ බරයි. ඉතාම වටිනවා. ඉතින් අපි දැන් ගීතය අහමු. जहाँ चलेगा मेरा साया
සමහර වෙලාවට හිතෙනවා මේ භාරතයේ ප්‍රසංගයක් බලන්න ගිහිල්ලා ඒක රස විඳින අවස්ථාවේදී මේ ඉන්නේ කියලා මම දැක්ක රවීනුත් හරියට රස විඳ ඔබත් මේ වගේ මමත් ඇගේ ගැයුම ගැන ඔව් ඒක තමයි මට කියන්න ආසයි මට ඔබේ කතාවට බාධා කරන්න හිතුනේ ඇත්තට මේ ගීතයේ සැඟවිලා තියෙන සෑම අලංකාරයක්ම හරිම ලස්සනට ඒක දැනෙන්න කියනවා ඒක හරිම විශිෂ්ටයි මොකද ලතා මංගেশකන් ගායනා කරන්නේ හරි අමාරු ගීතයක් ඒ රාගධාරී සංගීතය ඇසුරෙන් කරපු නිර්මාණ ගයන්නත් දක්ෂ වෙන්න ඕන නිකම්ම ගායනා කරන්න බෑ ඉතින් ඔබ හරිම මගේ වාසනාව මම ඔබට එන්න කියලා මේ ආරාධනාව පිළි අරගෙන ඒ ඉඳ ගැනීම මට හරිම භාග්‍යයක් අතරම ඔබ දෙබලටම මම ඔබගේ ගීතය ළඟට එන්නම් තව ඉස්සරහට තව ඉස්සරහට නේද හරි ගීත ගායනය ගැන තව දෙයක් කියන්න ඕනේ මේ මගේ අඳුරන කියන්නේ අක්ක කෙනෙක් ඉන්නවා ඉන්දියාවේ සිංහල කාන්තාවක් කෞශල්‍ය කියලා ඉතින් ඇයට අවශ්‍ය වුණා මගේ හින්දි ගීත එහේ හොලිවුඩේ මේ බොලිවුඩ් සිනමාවේ ඉන්න සංගීත අධ්‍යක්ෂකවරයෙකුට පෙන්වන්න ඉතින් ඇය දිනක් මට කියන්නේ නැහැ ඒක මට ඇය කියනවා මේ ඔයා මට फोन එකෙන් ගීත දෙකක් ගායනා කළා එවන්න කියලා මං හිතුවා ඇය ගොඩක් වෙලාවට හරි ආස හින්දි ගීත අහන්න ඉතින් මං ඇයට කියලා හිතාගෙන යව්වා සාමාන්‍ය ගීත දෙකක භාග දෙකක් යව්වා ඊට පස්සේ ඊළඟ දවසේ ඇය කතා කළා කිව්වා මේ මම මේ ගීත දෙක යව්වා දේවදාස් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙච්ච ස්මයිල් දර්බාර් සර්ට ඔහු ඇත්තටම ඉතාමත් ප්‍රීතියට පත් වෙලා ඔයාට කතා කරන්න ඕනේ කියනවා කියලා ඊට පස්සේ මට ඉතින් හිතාගෙන බැරුණා ඒ සතුට ඊට පස්සේ දවසක එතුමා මට කතා කළා මට ගීතයක් නිර්මාණය කරලා දෙන්න මගේ ගීතය අහලා සතුටටපත් වෙලා මට ගීතයක් නිර්මාණය කරලා දෙන්න පොරොන්දු වුණා ඒක මගේ සංගීත ජීවිතේ මට ලොකු අවස්ථාවක් සතුටේ ඇත්තම සන්තෝෂයි අපි ප්‍රාර්ථනා කරනවා අපිට ඉක්මනින් ඒ ගීතය අහන්න ලැබේවා කියලා ඇත්තටම මේ පංජාබි චිත්‍රපටයකටත් මාව තෝරගත්ත ගීත ගායනා කරලා ඊළඟ ගීතය ඔබ මේ තෝරගත්තේ අපේ පස්වෙනි ගීතය මේකත් උරේෂ තමයි ගායනා කරන්නේ මගේ නිල නිතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ මේ ගීතේ නම් සුනේත්‍ර දැන් අවස්ථා ගණනාවක අපේ වැඩසටහනට ඇවිත් තියෙනවා හැබැයි ඒ ආපු ආපු ඒ එන විචාරකයන්ගේ අදහස් සහ මතවාද එකිනෙකට වෙනස් දැන් මම පුන පුලා බලාගෙන සිටින්නේ ඔබ මොකක්ද මේ ගීතයත් එක්ක කියන්නේ කියලා ඇත්තටම මහේෂ් මේ අපිට මිනිස්සු ගොඩක් සමහර අයට තේරෙන්නේ නැති දෙයක් තමයි මේ බොඩි ලැන්ග්වේජ් එක කියන එක බොඩි ලැන්ග්වේජ් කියලා කියන්නේ ශරීරයෙන්
මේ චලන වලින් මොකද්ද කියන පණිවිඩේ තේරුම් ගන්න ඕන මිනිස්සු කතා කරනකොට එකිනෙක නා කතා කරද්දී නිකම්ම අපි මේ ගොඩක් අය අර්ථය දෙන්නේ වචන වලට විතරයි අද සමාජේ කතා කරන්නේ නැහැ බොඩි ලැන්ග්වේජ් එක ඊට වඩා ප්‍රබලයි හරීම ඒක වචනෙන් විග්‍රහ කරන්න බෑ සමහර තැන්වල ඉතින් ඒක තේරුම් ගන්න ඕන ඉතින් මේ ආදර සම්බන්ධයකතාවයක සැඟවුණු ඔය බොඩි ලැන්ග්වේජ් එකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ ඒකත් එක්ක හරි සුන්දර ප්‍රේමයක් තියෙනවා මේ ගීතේ මේ මේ පෙම්වති අහනවා මගේ නිල නෙතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ ඒතර යා තේරුම් ගත්ත මේ කියන චලන මම බොඩි ලැන්ග්වේජ් කියුවේ එකයි මේ ශාරීරික චලනය තියෙනවා ඔබ කවුද තේරුම් ගත්තේ පෙම්වතිය මගේ නිල නෙතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ ඒතර මොකද්ද අනිත් පැත්තේ ප්‍රතිචාරය කියලා දැනගන්න ඕනේ දැනෙන්න ඕනේ එයා ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා පෙම්වතියගේ ඇස් දෙක දිහා ඒ පෙම්වතිය තේරෙන්නේ ඒ ආදරය තමයි නමුත් ඒ මං ඔයාට ආදරේ කියලා කියනවට වඩා ඒ ඇස් දෙක දිහා බලාගෙන ඒ දෙන අර්ථය කාටවත් වචනෙන් දෙන්න බෑ ඉතින් මේ 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 පෙම්වතිය ඒක තේරුම් අරගෙන එයා ඒක බලන රාත්‍රියක සිහින මවන විදිය මගේ නීල නෙතු සංගලින් මොනවද ඔබ ඉල්ලන්නේ නලලේ කුංකුම තිලකය ඔබට නේද අමතන්නේ ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ මගේ මේ තිලකේ මන් නලලේ තියෙන දේ ඔබට තමයි අමතන්නේ ඉතින් ආයි මගේ දිහා බලන් ඉන්න දෙයක් නැහැ නේද ඒකයි ඉතින් යා ඉතින් කියනවා මිදුලේ තියෙන මේ නිල් මල් පුනීල මල් හැන්දෑවේ කාන්තියෙන් බබලනවා ඔබ මට දුන් මගේ කවිය උදුරාගෙන කියවනවා මල් වලට බහ කවිය උදුර ගන්න එහෙනම් මොකද උදුරගත්තේ මේ පෙම්වතිය අර කවි සිතුවිලි ටික ආදරය සඳ ආදරෙන් ලියපු කවි සිතුවිලි ටික මෙනෙහි කරන හැඟීම් සමුදාය පරිසරයත් එක්ක එකතු කරගෙන එකතු කරනවා සන්ධ්‍යාවේ. ඉතින් යාට ඒ අර නිල් පාට රාත්‍රිය නිල් නිල් මල් මේවත් එක්ක එකතු කරගෙන විඳින වින්දනය හරීම ලස්සනයි. ඒට සඳේලියේ හාන්සිවි. තරුණියක් පෙම්වතියක් හඳේලියේ හාන්සි වෙලා. මොකද්ද කරන්නේ? ඒ කවියේ රස වින්දා. මෙහිම වින්දනීය ශක්තියක් තියෙන පෙම්වතුන් පෙම්වතියන් වඩ වඩාත් අද සමාජයට බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතා දුර්ලභයි. මොකද මම විශ්වවිද්‍යාලේ උගන්වන නිසා මට අත්දැකීම් තියෙනවා. මම ළමයි එක්ක කතා කරනකොට මේ ගීත ගැන අපි සාහිත්‍ය කතා කරන සාහිත්‍ය උගන්වනවා. හරීම මේ ශෝකජනකයි ඉතින් මේ අවස්ථාව. ඒ කියන්නේ අපිට හොඳ සාහිත්‍ය රස විඳින ළමයි මේවා උගන්නලා විතරක් කරන්න අමාරුයි පොතපත කියවලා තමුන් හොඳ මිනිස්සෙක් වෙන්න ඕන හොඳට හැඟීම් දැනීම් තේරෙන්න ආදරය විඳගන්න ශෝකය විඳගන්න හොඳ මනසක් තියෙන්න ඕන හොඳ භාග්‍ය භාග්‍ය සම්පන්නයි ඇත්තට මේක මම ඒ භාග්‍ය ඔබ හැම දිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් හඳේලිය හාන්සි වෙල ඒ කවිය රසවින්ද මේ කවිය පෙම්වතා ලියලා දුන්න එදා රැයි මගේ දැස ඔබේ නමින් ඉකි බින්දයි එහෙම ඉකි බින්දින්නේ ඇයි කිවිඳින්නේ ඔබ මගේ ළඟ දැන් නැහනේ කවිය ලියලා දුන්නට කවිය ලිව්වේ දැන් නෙවෙයි ඉතින් අතීතය ස්මරණය කරමින් හඳේලිය සන්ධ්‍යාව නිල්මා පුන්නිල මල් මේ ඔක්කොම එකතු කරලා තරුණියගේ ආදරය එකතු කරගත්ත ලස්සන ගීතයක් ඉන්ද්‍රානි බෝගට මහත්මිය ගායනා කරන්නේ ඉතින් හරිම ආදරෙන් මම ආරාධනා කරනවා උරේෂට අද දිනේ එක ගායනා කරන්න ඔබට මොනවද හිතෙන්නේ මම සමහර ඔබෙන් අහන්න ඕනේ කියලා හිතන දේවල් සංස්කරණය කරමින් පවතිනවා නේද මෙහෙම අහන්නම්කෝ අපි ගීතය අහන්නත් ඕන නිසා මේ එහෙම ඔබේ දැස් කිසිම කෙනෙක් නිසා කවදාවත් ඉකිමිදලා නැද්ද අපෝයි බොරු කියන්නේ මම එහෙම ඉකිමිදලා තියෙනවා තියෙනවා ඔව් අපි අහමු ගීතය මගේ නීල නිතු සංගලින්
මිහිර අසීමිතයි මේ සුන්දර රාත්‍රී කාලේ දැන් රස්නෙත් පරිසරයේ අඩු වෙලා පොද වැහි වැහෙන විලාවේ මේ සුන්දර නිසල රාත්‍රියේ මේ වගේ ගීතයක් ඇහෙනකොට ඔබේ හදවත සමහර වෙලාවට ඉමක් කොනක් නැතුව කාව හරි හොයනවා ඇති හම් වෙලත් ඇති මතක් වෙනවත් ඇති හැබැයි දකින්නත් ඕන ඇති කවදාවත් දකින්න ලැබෙන්නේත් නැතු ඇති ඒ වගේ මානසික තත්යකට දැන් මේ වැඩසටහන ආව මේ මොහොතේ ඒ තරම් මිහිරි ගීතයක් ඒ වගේම මිහිරට ගායනා කළා ඒ නිසාම අර සුනේත්‍රා කිව්වා වගේ සඳේ එළියේ හාන්සිවි ඔබේ නමින් ඉකිබින්දා මේක අමුතු පරිසරයක්ම වන්නේ මට හිතුණා ඒ කොටස චතුරගෙන් ඉල්ලගෙන මේ ශෘතිය ඉල්ලගෙන වෙන පොඩ්ඩක් ලය අඩුවෙන් හදවතට තව දැනෙන විදිහට මේ සඳේලියේ හාන්සිවි අන්න ඒ කොටස විතරක් අහන්න තාල් නැතුව ගැයුමක් ආ ගීතයකට මිනිහෙක් මෙච්චර සොලවල අතරින්න පුළුවන් නම් මොන තරම් දෙයක්ද නේද ඒක තමයි මම ඇත්තටම හෙලවිලා අපහු හිටපු තැනට ආවා අති විශිෂ්ටයි විශේෂයෙන් මේ ගායනය වගේම මුල් ගායනය ඉන්ද්‍රානි බෝගොඩ මහත්මිය චන්ද්‍රදාස බෝගොඩ මහත්මිය ඒ වගේම මේ ගීතය රචනා කරපු ඩෝල්ටන් අල්විස් ෂූරින් මේ නිර්මාණ මෙහෙම ඉතුරු කරලා තියෙන එක අපේ වාසනාව රවින් එක අහගෙන ඉන්නකොට අපි විඳ විඳීම වචන නැහැ කියන්න ඇත්තට ස්තුතිය ඔබට අපේ ඊළඟ ගීතයේ වැඩසටහනේ 6 වෙනි ගීතය මේක සුපුරුදු විදිහට දැන් අපේ ගලා යාමේ රිද්මය අනුව මේක අනිවාර්යයෙන්ම හින්දි ගීතයක් විය යුතුයි ඔව් තුම්බිම් චෞකහ කියන්නේ मेक प्यार का मौसम के हिंदी चित्रपटे पुटागत गीत गीत अच्छे मम मेक विशेष कारण मेकअर संगीत संगीत ग्रहणे कर गीम पदमालावट मम गुडा कासाई मे गीते सिंधु देखाती है एक मोहम्मद रफी के अनीत किशोर कुमार के पदमाला सम पोडी 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 वेन सकट लाकरला यदि मंग रवीन आराधना करा रवीन तुम बिम सिंधु तेनवा किया किया हरे हरे ऐसे अक्का मट अरे अरे किशोर गे किया रफी गे किया मंगो वा कैमती मुकटद මට කමන්නේ කිෂෝර් ගේකතර ඒක තමයි තියෙන අමාරුම සින්දුව හරි නේද මම රෆීගේ සින්දුවේ නැති අලංකාර මේ ගයන්න අමාරු කොටස් අකාරයෙන් ගයයි එයා මේ රවින් හරි හරි ලස්සනට ඉතින් ඒක මම රියසල් වලදී ඇහුවා මම මුකුත් කියන්න නැතුව මම පොඩක් ගැස්සිලා ඉඳියා මගෙන් ඉල්ලගත්ත ගීතනේ මම කියපුව එක නෙවෙයි දැන් මම ඒ වර්ෂන් එක කියන්නම් අක්කා එහෙම කිව්වේ මොකෝ හරි කමක් නැහැ ඉතින් ඒක මංකෝ ඔයා ඒ ගීතය ඒ විදිහට තෝරා ගැනීමම දක්ෂතාවේ හොඳ අවස්ථාවක් මම හිතනවා ඔය රවින්ට මේක මේ වේදිකාව එච්චර සරල නැති ගීතයක් ගායනා කරන්න ලැබීම. ඉතින් තුම් බින් ජනුකහ ජෞකහ මට මේක කියන්න හේතුව එකක් මේ භාෂාවල තියෙන සමානත්වය බලන්න හින්දි වල තුම් තුම් බින් කියලා ඇහෙන්නේ අපිට. ඔබ හැර
විනා කියන එක දැන් බින් කියන එකට හඬ සමාන යන්නේ විනා ඉන්දියාවේ බෙන්ගෝලි පැත්තට යනකොට භාෂාවේ ව අහුවෙන්නේ නැහැ ව වෙනුවට රවීන්ද්‍රනාත් නෙමෙයිනේ අපි රබීන්ද්‍රනාත් කියලා කියන්නේ ඔබ තමයි ආදේශ වෙන්නේ ඒ නිසා තුම් බින් ඔබ හැර ජව් කහ ජව් කියන්නේ ජව් යන්න කියන එක යන්නේ කොහෙද කහ කොහෙද ඉතින් හරි භාෂාව හරි සමානයි අපිට ඉතින් හරි හෘදයාංගමයි හින්දි සංස්කෘත මේ සිංහල මේ ඔක්කොම සමානතා තියෙන සම්බන්ධතා තියෙන අවස්ථා අපිට හමු වෙන ඕනි තරම් එහෙන් ප්‍රියාවගෙන් අහනවා ප්‍රියයාගෙන් ප්‍රියාව අහන තුම් බින් ජව් කහ ඔබ නැතුව මම කොහෙ යන්නද කොහේ තනි වෙලා ඉන්නද මගේ හඬින් මේ සියලු පවුරු බිඳිලා යනවා මේ මුළු ලෝකයම හුදකලාව සිට මේ මුළු ලෝකෙම සමු අරගෙන හිටි අවස්ථාවක ඔබ එක බැල්මකින් මගේ මුළු ජීවිතයම ආලෝකවත් වෙනවා. ඒ කියන්නේ මේ ඔබ හැර ගිහින් කාලයක් අපිට හැමදාම විවාහ ජීවිතයේ හැරේ පෙම්වතුන්ගේ ලෝකයේ හැරේ හැමදාම එක තැනින් එක ළඟ එකට වෙලා ඉන්න බෑ. අපිට වෙන් වෙන්න වෙනවා සමහර ඒවා ජීවිතයේ රැකියාව සඳහා නොඑක අවස්ථාවන් සඳහා. ඒ එන වෙලාවේ බලන්න හදවත පුරවාගෙන ඉන්න අපේක්ෂාව බලාපොරොත්තුව තමන්ගේ පෙම්වතාවෝ ස්වාමි පුරුෂයා එන තෙක් ඒක හරි සුන්දරයි. ඉතින් ස්වාමි පුරුෂයා කෙනෝ ඔබේ පැතුම් පහන මගේ සුසුමින් දැල්වේ. කොච්චර භාවාත්මකද බලන්න ඔබ පතන්නේ මොකක්ද? මොකද්ද පතන්නේ මේ වෙලාවේ? ඈත සිටින පෙම්වතාවෝ ස්වාමි පුරුෂයා එනකන් ගැහණිය මොනවද පතන්නේ? සම්භෝගය සඳහා ඇති දැඩි ආශාව, ඔහු වැළඳ ගැනීම, ඔහුට ආදරෙන් කතා කිරීම මේක තමයි ජීවිතේ. ඒ පැතුම් පහන. මගේ සුසුමෙන් දැල්ෙන්නේ. එයාගේ සුසුම් මොනවාද? ඔබ බලන්නේ කවදද? කොයි වෙලාවේද? කොහොමද? ඒක මට සුසුමක්. නමුත් ඔබේ පැතුම් පහන දැල්වෙනවා. මම ඒ නිසා ඒකට හරි ආසයි. මේ ගීතේ ස්වර මාලාව ගත්තම මේ වචන වලට අර්ථ ගන්වන්න කරපු විප්ලවය ඇත්තටම බෙර වර්ග විවිධ දාලා හරි ලස්සන සංගීතයක් මතු කරනවා ඒ වචන අස්සේ. ඒක තමයි සංගීත රත්නාකර කර්තෘ කිව්වේ රංජකන් ස්වර සන්දර්භෝ ගීත මිත්‍යාබිදීයතේ කියලා. ස්වර වලින් රංජනය කරනවා නම් යමක් යම් කිව්වේ හිත ස්වර මාලාවෙන් රංජනය කරනවා නම් යම් කිසි දෙයක් එය ගීතයයි. එහෙනම් ගීතයක් නිර්මාණය කරනකොට අපි ගොඩාක් දේවල් හිතන්න ඕන. වචන මාලාවත් සංගීතයත් විශේෂයෙන්ම සංගීතයේ තියෙන ස්වර රචනාවට ඔබේ වචනයට ඕන තරම් පණ පොවන්න පුළුවන්. ඕනෑම අසභ්‍ය අවස්ථාවක් වසන් කරන්නත් පුළුවන්. මට එහෙම දේවල් අහුවෙලා තියෙනවා සිංහල සාහිත්‍ය ගීතවල. කිව්වොත් මං හිතන චුට්ටක් හොඳ නැති වෙයි කියලා. එහෙම නෑ පොඩි එහෙම අපි අපේ පරමාර්ථ වෙනස් එකක් නේ. ඒ කියන්නේ කිසියම් පාර්ශ්වයක් අසහසතාවයටපත් කරන්නේ නෑ. ඒක කිසිම ගැරහීමකට නන් නෙවෙයි. එහෙම නිසා නෙවෙයි ඒක මට චුට්ටක් කියන්න ලැජ්ජයි ඒකයි. යන්නේ හිම ඔබ කිව්වට පස්සේ මට ඒක ඉල්ලන්න බෑ කියන්න කියලා. හැබැයි ඒකයි. ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් කියන්න පුළුවන් විදිහක් තියෙනවා නම් හදලා කියන්න. මෙහෙම කියමු. මොකද එහෙම මම මෙච්චර ශාස්ත්‍රීය දේවල් කතා කරගෙන ඇවිල්ලා ඒ වගේ කෑල්ලක් දාන්න මම කැමති නෑ එතනට. ඒ නිසා මගේ ගීතේ මුල කියන්නද? මේ ගීතේ හොයලා බලන්න. සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියලා තියෙන නන්දමාලනී මහත්මිය ගායනා කරන්නේ ඉතා ගෞරවයෙන් සීපත් කරනවා දෙපළම. මේ ගෝවින්දුනි මේ සිරියහනේ විරහී වැලහින්නකි මා හරි ලස්සන ගීතයක්. රත්තිකෙලි රමණී සිහිකර පැරණි යමුනා නදියද කැළඹේ. ඉතින් එහෙම කියනකොට හරි ලස්සනයි ප්‍රේමයෙන් කැළඹුණ විරහසිතක මහිම එතන තියෙනවා. ඊළඟ කොටස තමයි තියෙන්නේ ඔය මම කියන කමන්නේ කියන්නත් පුළුවන්. ඔව් කියන්න. ඒ වුණාට කමන්නේ. ඉතින් ඒක හම්න ඉඩ දෙමුක ප්‍රේක්ෂකයන්ට. එතකොට ඒ ගීතය ආවේ. ඒගොල්ලන් ආයේ ඒ සංගීත නිසා ඕන විප්ලවයක් කරන්න පුළුවන්. හරි ලස්සනයි. තුම්බිම් ජවුන්කහ. හොඳයි. ඔබ නැතුව මම කොහෙ යන්නද? එහෙමනේ අහන්නේ. ඔව්. එහෙමනම් මේ ගීතයේ රහ දාලා අපි කොහෙ යන්නද? සිහිනේ කිරෑ මේ රහ ඔබට අපෙන්ම විතරයි. අපි ආරාධනා කරමු රවීන්ට ගීත ගායනා කරන්න.
ඒ ගීතේ ගැයුමත් එහෙමයි ඒ වගේම සංගීතයත් මිහිරි ඒ වගේම ඉන්දියාවේ මේකේ මුල් කෘතිය මුල් නිර්මාණය කරන වෙලාවේ තිබුණු රහට කිසිම විදිහක හානියක් නොවන විදිහට මේ සජීවීව කරන වැයුමත් අතිවිශිෂ්ටයි ඒක තමයි හරිම ලස්සනයි වචනෙන් කියන්න බෑ මිහිර හරිම මේ ආඩම්බරය අපේ රටේ ඇත්තටම මෙච්චර දක්ෂ තරුණ උරේෂත් තරුණ නේද රවි ඔයා ඉන්න එක ගැන අපිට හරිය අගේ ඉතින් ඒ වගේ මේ තරුණ වාද්‍ය බුන්දේ ඔව් ඒක නර විශේෂ උස්තුතිය දෙන්න ඕනේ අවස්ථාව ආවම අපි ඒක කියමු නේ මම අවස්ථාව ආවම එනවා එතනට අපේ හත් වෙනි ගීතය මේ ගීතයත් අනේක වාරයක් අපේ වැඩසටහනේ තිබුණ ගීතයක් නමුත් අද ගේන්නේ සුනේත්‍රා ඔව් මට මේක කියන්න හේතුවක් තියෙනවා ඈත කඳුකර හිමවරණේ දැන් මම මෙච්චර වෙලා කතා කරේ ගොඩක් තැන්වල අපේ සාහිත්‍ය අපිට ගොඩාක් හමු වෙන්නේ ස්ත්‍රී වර්ණන සංස්කෘත සාහිත්‍යයෙන් දිසා හැමෝම දකින්නේ මේ ස්ත්‍රී නරී ලස්සනයි ලාලිත්‍යපූර්ණයි ආදරණීයයි ඔක්කොම ස්ත්‍රීන්ට විතරයිනේ මේකේ සත්‍යතාවිකුත් නැහැ නෙච්චර නෑ සත්‍යතාවයක් තියෙනවා
තියෙනවා ස්ත්‍රීන් ලස්සනයි ඒක පිළිගන්න බෑ අවිවාදයෙන් ඒ වගේම එතනින් තේරුණු එතනින් අපි අර්ථ ගන්න නැහැ ස්ත්‍රීන් ලස්සනයි කියන්නේ උදාහරණයක් ඔබට දෙන්න පුළුවන් දැන් සින්දුවෙන් පරිපීඨ පැනලා කමක් නැහැ ස්ත්‍රියක් ලස්සනයි කියලා කියන්න පුළුවන් නිර්නායක කියන්න බලන්න නිර්නායක තමයි නිරාභරණ සුන්දරි කාව්‍යම් කියලා මම මුලින්ම පටන් ගත්තේ ආභරණ නොමැතිව හරිම ස්වභාවිකව ඔබට ලැබුණු රූපයෙන් ඔබ පෙනී සිටින්න මම දකින සුන්දරත්වය ඒක හරියටම හරි ඔව් අන්න සාධාරණයි ඔබ ඉතා ලස්සන උත්තරයක් දුන්න මගේ හදිසි පැනයට එන්නම සින්දුවට එන්නද එන්න එන්න ඔව් ඉතින් මේ ස්ත්‍රී වර්ණ නම් මේ විදියට හමු වෙනකොට අපේ සිංහල සාහිත්‍යයේ අපිට හමු වෙන මම හිතන්නේ අහලම තියෙන මම අහලා තියෙන එකම පුරුෂ වර්ණනාව තමයි මේ ඈත කඳුකර හිමවර්ණේ කියන ගීතය නලදමයන්ති මුද්‍රා නාට්‍යන මේ දමයන්තිය කියනවා නල රජතුමාගේ පුරුපස්ත්‍රිය ගැන. ඒක ඒ ඒ ඒ මවණ වචනවල තියෙන මහගම සීකරගේ පදමාලාවේ තියෙන సౌందර්යක මහිම ඒක වචනවලට කියන්න නගන්න බෑ. කෞසලුමිනෙන් ගත්ත අවස්ථාවන් තියෙනවා ඒ ආභාසයන් තියෙන මම කියලා දැන් කියන්නම්. දැන් ඈත කඳුකර හිමව් වරණේ ඉඳලා මහිමව් වරණ කියන්නේ හිමාල පර්වතය සමීපයේ ඉඳලා සීත චන්දන ලපලු හැවනේ චන්දන ලපලු කියන්නේ සඳුන් දල්ලු සුළඟින් සෙලවිලා ඒවා පිස්සගෙන හමායන සුළඟ කොච්චර සෞම්‍යද කොච්චර සුවඳද කොච්චර ආදරණීයද අන්නේ සුළන් රැල්ලේ පාවෙන්නේ ඔබේ ඔහුගේ නාමයම ඒ කවුද මගේ පෙම්වතාගේ නාමය මෙහෙම ආදරයක් දෙන්න පුළුවන් මෙහෙම අපේක්ෂාවක් තියාගෙන ඉන්න පුළුවන් ගෑණියක් පුරුෂයෙක් ගැන කරන විශිෂ්ට වර්ණනාවක් මේක තමයි වෙන්නත් ඕනේ මේක වෙය යුතුයි ඇත්තටම අපි හැම වෙලාවෙම ස්ත්‍රීන් ගැන විතර නෙවෙයි අපි පුරුෂයෝ ගැන කොච්චර ලස්සනයි නේද හැමෝම ලස්සනයි මට නම් හැමෝම ලස්සනයි ඔබත්තුළු හැමෝම රවීන් ඇතුළු ඒ හැස් චතුරාර්ය සත්‍යනාව ඉන්න මම ඉවර නෑ වර්ණනාවක්ද කියලා නේද රවීන් නේ නිසා මම මේ ගීතේ ගේන්න හිතුවා ඉතින් සඳල්ලී මිනි තලාවේ මැණික් කල්ලපු සඳලු තලයේ ඉඳලා තාරකා පිපි වෙලාවේ ඒ කියන්නේ රාත්‍රියාමේ ලතලියන්ගේ හි නතරේ සඳලු තලවල ඉන්නේ අපේ කවි සාහිත්‍යයේ තියෙන්නේ සඳලු තලවල ඉන්නේ තරුණ ස්ත්‍රීන් පුර ස්ත්‍රීන් බලපුරේ බලාගෙන ඉන්නවා ඒ දන්නවා ඒ මොකද කියලා ඉතින් මේ ලදලියන්ගේ සීන අතරේ ඔබ හැම වෙලාවෙම වැජබෙන්නේ තරුණම තරුණ භද්‍ර යෞවනයේ පසුවෙනලා තරුණියන්ගේ හීන අතරේ හීන තම ආදරණීය හීන ආදරය නැමති හීන ඒ හීන අතරේ සැඟවෙන්නේ ඔබ ඉතින් ඔබ මට කොච්චර වටිනවද නේද ඒකයි රණින් කලවන් පුලුල් උරයෙන් හසුන් ලැම දෙමුස කරන්නේ හසුන් ළමද මුස හසුන් ළමද කාටද තියෙන්නේ තරුණියන්ට හංසයෝ නැමති පයෝදර මුස කරන්න ඔබේ රණින් කලවන් පුලුල් උරතලය වැරදියට ගන්න එපා උරතලයක කප්පු ප්‍රදේශය ඉතින් වැළඳ ගැනීමේදී තනහස මුස කලෙම් කියලා එනවනේ කෞසලුමිනේ රතුට රත ඇදියම් දෙකොල් පත්ලේ බින්දියම් තනහස මුස කලෙම් නිදොසින් ලුහානු ගියට කියලා කුස රජරුව කියනවා කුස රජතුමා වැළපෙනවා පබාවති ගෙදරින් ගියාම එයා හිතනවා ඇයි මම පබාවති මාව දාලා ගියේ මේක වෙන්නේ නැති මම එදා වැරදීනේ රතුට රත ඇද්දා දෙතොල් වල තිබුණු රතු පාට ඇදලා ගත්තා හරිද දෙක කම්මුල් වල තිබුණු ලතු ඔක්කොම කොපුල් පත්ලේ බින්දි ඒවා බින්දලා දැම්මා තන හස මුස කළා පයෝදර මුසපත් කළා මේකේ තියෙන අරේ රළු පරළු බව සුමට බව නැහැ ඉතින් කොහොමද මම කුස කියන ඉතින් කොහොමද මම නිර්දෝෂී වෙන්නේ හරි පබාවති දාලා යනවා තමයි අරේ තන හස මුස කළෙම් කියන කැලලා තියෙන්නේ ඒ කෞසිරිමින් ගත්ත ආභාසය මම ඉතින් මතක් වෙච්ච නිසා කෞසිරිමිනාත් එතන ටිකතු කරගත්තේ හරි ලස්සන මේ ගීතයක් අමරදේව මහත්මයා පණ්ඩිත අමරදේව ගුරු පියාණන් ආදරයෙන් සිහිපත් කරනවා එතුමාගේ සංගීතයත් ගායනයත් මේකත් ඉතින් පහඩි රාගයේ ආශ්‍රයෙන් නිර්මාණය වුණු විචිත්‍රවත් ගායනයක් අද රවීන්ට තව අභියෝගයක් මේක ගයන්න ඉතා අමාරු ගීතයක් මං හිතනවා හරි ලස්සනට ගයයි කියලා. අද වැඩසටහන වෙනම වෙන විදිහක්. ඇයි ඉතාම ලස්සනට යගේ විවරණය කරන. ඒ වගේම ඔබ දක්කද ඔබ නිරීක්ෂණය කළාද? ඇය කතා කරන ගමන් ඇය අර මුලින්ම වැඩසටහන කිව්වාගේ ඇගේ ඉංග්‍රීසි භාෂාවේ වචනයක් කිව්වනේ බොඩි ලැන්ග්වේජ් කියලා. ඒ හැම දෙයක්ම ඇගේ ක්‍රියාත්මකයි. ඇගේ ඇස් දෙකත් කතා කරනවා. ඇගේ දෑත් කතා කරනවා. ඒ නිසා ඔබ ඉතාම සම්පූර්ණ අද විචාරය සඳහා
එහෙමනම් අද ඔබ තෝරන 7 වෙනි ගීතය ඈත කඳුකර හිමව අරනේ අපි හැමරවින් ගහන්නේ මිහිරට ගායනා කළ අපි හොඳින් වින්ද ඒ වගේම මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න සිහිනේ කිරෑ ප්‍රේක්ෂක ප්‍රජාව විවාදයකින් තොරයි අවිවාදාත්මකව පිළිගනී ඒක මේ ගීතය අපි උපරිමයට වින්ද ඔබේ ਵਿਚාරයත් එක්ක ඔහුගේ ගැයුමත් එක්ක හැබැයි අර ඔබ මුලින් සඳහන් කළා වගේ මෙතනට එන හැම ਵਿਚාරකෙක්ම මේ ගීතය සම්බන්ධෙදි කියනවා මේ පුරුෂ වර්ණනාව සහිත එක්කම සාහිත්‍ය මේ ගීත නිර්මාණය කියලා ඒ නිසා මම හිතනවා ඒ ප්‍රමාණවත්
ඒ කොයි විදිහටම ආරක්ෂා කරලා තියන්න. මොකද තව ඒව ආවොත් මේකේ වටිනාකම නැති වෙනුත්. අතරම මට මගේ අතින් අමතක වුණා සරාගේ නිල නුවන් බඳුරෙන් නුරා ඉතිරි නෙමේ මේ ගීතේ එක වචනයක්වත් අහක දාන්න බෑ. ඉතින් ඒ පෙම්වතාගේ කියන්නේ නල රජතුමාගේ ඇස්වල තියෙන නිල නුවන් වලින් නුරා ඉතිරෙනවා. ඉතින් ගෑණියක් බලාපොරොත්තු වෙන එක තමයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. දැන් පිරිමි අය වර්ණනා කරාම වර්ණනා කළා වගේම සරාගී බවත් උනි සමහර වෙලාවට. ඉතින් හරිම මට අවස්ථාව දෙන්න රවීන් ඇතුළු රවීන්ට වෙනමම විශේෂ මේ ප්‍රසාදය පළ කරන්න ඕනේ. එච්චර අපහසු ගීතයක් ගායනා කරන්න ඔබ හරි දක්ෂ තරුණෙක්. මේ රටේ ඉන්න මම නැවතත් මතක් කරනවා ඒ ගැන චතුර ඇතුළු වාද්‍ය වෘන්දය. මේ ගෙනාව මගේ මං තෝරපු බහුතරය බොහෝ ගීත සියල්ලම හරිම ශාස්ත්‍රීය සංගීතයේ බර ගීත. ඉතින් ඒවා අස්සක් මුල්ලක් නෑර හොයමින් අදාළ සොර මාලාව හොයාගෙන වෙහෙස මහන්සි වෙලා මේ රහ මිහිර වඩාත් වර්ධනය කරන්නට ගොඩාක් වෙහෙස දැරූ චතුර ඇතුළු ඒ වාද්‍ය වෘන්දයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ඔබේ ඊළඟ ගීතයේ මේක අපි හිතපු රිද්මේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා වෙනම තැනකට අරන් යන යුග ගීතයක්. ඔව් එහෙම නැත්තම් මිනිසුන්ට යන්න බෑ. ඒක විද්‍යෝම භාවයන් එකට එකතු වුණා අපි අඳයි මෙතන. ඒ නිසා පොඩ්ඩක් මාරු කරන්න ඕන තව තැනකදී. ඒක අපි කියන්නේ අර අපි ක්ලයිමැක්ස් එකට ඇවිල්ලා ආයේ බහලා අපි ආයේ රෙසොලූෂන් වෙලා විසඳිලා යන්න ඕනේ භාවයනුත් එහෙමයි. හරිද? ඉතින් මං එක කාරණා කිහිපයක් තියෙන මම මේ ගීතේ තෝරන්න. හදමල් පඳුරේදම් පොඩි කාලේ චිත්‍රපටි එහෙම බලන් දෙන්නේ නැහෙනේ ගෙදරින්. හොරාට අල්ලපු ගෙදරට ගිහින් තමයි බලන්නේ. එහෙම බලපු පළවෙනි චිත්‍රපටිය රන්රස. මම රන්රස. ඔව්. ඉතින් ඒකේ ප්‍රේමයට මම හරි ආදරේ. ඒ තිවිච ආදරේ මම හෙව්වා එපාර. හරි ලස්සන එකක් නේ මේ හදම. ආදරේ හෙව්වා කියලා කිව්වේ. හෙව්වා. ඒක තමයි. ඒක අපි හැම කෙනාම පොඩි කාලේ අපේ හිතට යන පුද්ගලයන්. දකින්න පුද්ගලයන් කාගේ හරි ප්‍රතිරූපයක් තියෙනවා. මට ඒකට විවාහ වෙන්න හරි ජීවිතේ හොයන්නේ ගනුදෙනු කරන්න අපි මේ වගේ අය. ඒසේ දැන් පොතපත කියවුවමත් ඒ වගේ පොතර දැන් මට ගොඩාක් කාලිදාස සම්බන්ධයි. මං නාට්‍ය කළා මට කාලිදාස තමයි මගේ ජීවිතේ වගේ. මට ඒ තරම් මං ආසය කාලිදාසගේ නිර්මාණවලදී මට මං හොයන්නේ කෝ කාලිදාස. තාම කාලිදාස හොයාගන්න බැරි වුණා. ඒ වගේ මිනිස්සු හොයන්නේ ඒක. ඉතින් මේ තව නිර්මාණයක් ඒ වගේ හොයාගත්ත රන්රස අර පොඩි කාලේ හිත ඇතුලේ තිබුණ ලස්සන සුන්දර ප්‍රේම කතාවක් තමයි මේක. මේක හරි මහරුන් ලන්ත්‍ර මහත්මයා සහ සුජාත අත්නායක මහත්මිය ගායනා කරන්නේ. ඉතින් හරි ලස්සනයි සංවාදාත්මක ගීතයක්. මේකෙ මං ගොඩාක් ආසයි මගේ දෑස මේ දකින අදසුන් ඔබේ නෙතටද ළඟා වෙන්න කියන එකට මම ගොඩාක් ආසයි. හදමල් පඳුරේ හදමල් පඳුර ඇතුළ හදවත නැමැති මේ මල් පඳුරේ තමයි සිතුවිලි මාලා ඇක්ටි වෙන්නේ. ඒ සිතුවිලි ඇතිවෙවි ඔබගේ මුහුණෙන් දෙනු මැනම අදහස පාලා. ඒ සිතුවිලි තමයි මුහුණෙන් පේන්නේ. ඔබ දැන් මට කියවන්නේ බොඩි ලැන්ග්වේජ් එක ගැන. මම හිතලා කරන්නේ එකක් අර ඔබගේ මුවගේ දෙනු මන මදහස පාල හදවතේ ඇති වුණු සන්තෝෂය හෝ ප්‍රේමය හෝ විරහව හෝ කුමන ආකාර දෙයක් උනත් ඒක මූණයෙන් ප්‍රකාශ වෙනවා. ඒක ස්වාභාවිකයි. ඒකට ඉඩ හරින්න ඕනේ. ඒක ගොඩක් අය පාලනය කරන එක කරන්නේ. මට එහෙම දේවල් එහෙම අවශ්‍ය නැහැ. මම නැචරල් හරි ස්වාභාවික ඉදිරි ජීවත් වෙන කෙනෙක්. ඒ කමක් නැහැ ඉතින්. අර අර ආදරේ හොව්වා කියලා කිව්වනේ ඉතින්. ලස්සන තනක් ඉතන ඉතින්. ඒක අඛණ්ඩවම තමත් වෙනවා. නෑ මේ ආදරේ බැලුවා තියෙනවද කියලා. ඒ ආදරේ ආවේ නෑ. නෑ නෑ. අපි අහමු එන ගීත. Thank you.
සැපතේ පිපතේ එකසේ බැඳිලා වෙසෙමු මදහා පෙතිසේ දිවරේ සැපතේ විපතේ එකසේ බැඳිලා වෙසෙමු මදහා පෙතිසේ මගේ දැස් මේ දකිනා දසුන් ඔය නෙතටද හමු වේවා හතමල් පඳුරේ හතමල් පඳුරේ පිපෙනා සිතුවිලි මාලා ඔබගේ මුවගින් දෙනුමෙන් වද හසපානා හතමල් සුනේත්‍රයේ ගීතය හදමල් පූදිනව තමයි ගීතය ඇහෙනකොට. ඔව්. ඒකේ තනුව ඉතාමත්ම මිහිරි මේක එම්කේ රොක්සාමි මහත්මයාගේ තනුවක්. ඉතාමත්ම මේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මම හිතන්නේ. ඔව්. ඉතාම මිහිරි තනුවක් සහ ඔබ කිව්වා වගේ ඒකේ ඒ රිද්මය අපේ හදවතේ මල් පූදිනවා. අමුතු උත්තේජනයක් එනවා. ඔව් ඒක තමයි. ඒ වගේම මේ දෙපළ එක ඉතාම මිහිරට ගායනා කරනවා. හරිම දක්ෂයි. වැඩසටහනේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ අපිට ගීත දෙකක් විතරයි. අද අපේ ගීත තෝරන්නේ ගීත විචාරය කරන්නේ ඇය කැමති ගීත 10 අරගෙන ඇවිල්ලා සිහිනේ කිරෑ වැඩසටහන අර්ථවත් කරන්නේ රසවත් කරන්නේ ඔබේ හදවතේ නොමැකෙන සටහනක් ලියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යනේ ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මෙනවිය. හොඳයි. මමත් පුද්ගලිකව ඉතාමත්ම කැමති ගීතයක් ඔබ ඊළඟට තෝරලා තියෙනවා. හා. දෙයතර විලකුන් සුරත් ඵලයේ KDK ධර්මවර්ධන මහත්මයා මේක රචනා කරන්නේ. ඔව්. ඉතින් මං මේකට හේතුව තමයි මේකේ මේ ගීතේ හරී ලස්සන සාහිත්‍යයක් තියෙන නිසා. මං ආස දෙයතර විලකුන් සුරත් ඵලයේ පෙම් මදිරා යදිමින් සැලේ. මම මේ පදමාලාවට හරිම කැමති. මොකද දෙයතර කිව්වේ ඔබගේ ওই දෙතොල්. හරියට විලිකුන් සුරත් ඵල වගේ මේ විලිකුන් සුරත් ඵල කියන අපක හමු වෙන අපිට සැරලින් සන්දේශින් විලිකුන් සුරත් ඵල වැනි විය රිවි මඩල කියලා හිරු බැස යන සන්ධ්‍යා දර්ශනේ විලිකුන් වල ඉදිලා තියෙන රත් ඵලයක් වගේ රතු පාට ඵලයක් සුරත් ඵල කියලා තියෙනවානේ ඉදුණු විලිකුන් හා එතන ඔබගේ දෙතොල් ඉදුණු රතු පාට ඵල තුරක් වගේ පෙම් මදිරාය දෙමින් සැලේ ඒ දෙතුල් මොනාද ඉල්ලන්නේ පෙම් ප්‍රේමය නැමැති මදිරාව මදුවිත ඉල්ලන්නේ සීත මේතුම් සිහින මල් පැටලේ ඉතින් එහෙම හොයනකොට අපි ආදරයට හීනමවනකොට සීත මේතුම් තමයි සිහින මල්
මහිතනා හිතනා ඒවා හරි ලස්සන හේන හේන මල් පැටලි පැටලි අපි ඔහොම තමයි ජීවත් වෙන්නේ ආදරණීය හැඟීම් ප්‍රේමය හදවතට ආධුනික වුණාම ඇතුල් වුණු ගමම් එහෙම තමයි සීන මල් පැටලි ඉතින් මම මේ මේ ගීතයේ තියෙන මේ සංගීතයෙන් කරන විස්මය බලන්න මහේන්ද්‍ර වික්ටර් රත්නායක මහත්මයාගේ සංගීතය මේ සංගීතය සීත මීදුම් අර අර සිහින වැල් පැටලෙන නිකන් අපි හරි හිතනවා තව ටිකක් හිතනවා තව ටික සීත මීදුම් සිහින මල් පැටලෙන ඔහොම තමයි පද ගායනා කරන්නේ ඒකෙන් හරි අවස්ථා නිරූපණයට ලොකු පිටු බලයක් ලැබිලා තියෙනවා සංගීත සංයෝජනය සහ පද මාලාව එකතු වෙලා මුව රද රොන් සුනු සුවඳ විතේ සුවඳ විත තියනවා ඒ සුවඳ විත කියන්නේ සුවඳ බඳුන ඒකට දාලා තියෙන මොනවාද මුව රද මකරන්ද රේණු නෙළුම් මල් වල රේණු ඒ සුවඳ විතේ මින්දාද දවසක ගෙනනු ඇතේ මින්දාද කිව්ව අනංගයා මේ මල් මකරන්ද මදු විත ඔබ ළඟට ගේනවා දවසක අනංගයා කා ළඟටද ගේන්නේ භද්‍ර යෞවනයන් ළඟට ආදරය ආදරය බඳුනක තියලා මදු විත මෙන්න කියලා දෙනවා අනංගයා එතකොට නිලි පුල් රත් නිලු පුල් net රත් තඹුරු වෙතේ එතකොට ප්‍රේමය ඇඟීම කෙනෙකුගේ හදවතට පිවිසියාම ඇස් රතු වෙනවා ඒ නිසා ඒක නිලු පුල් රත් තඹුරු වෙනවා නිලු පුල් සාමාන්‍යයෙන් කවි සමේ කියන්නේ නිලු පුල් සමානයි ඇස්වලට ආදරෙන් රතු වෙන ඇස් අනංගයා ළඟට ආවම රතු පාට නෙළුම් වණයක් බවට පත් වෙනවා කැඳවයි ඔබ තව තිසා වෙතේ තව තිසාවට මෙතන ආදේශ කරගන්නේ ආදරය එකතු වීම හමු වීමේ ආශාව වැළඳ ගැනීමේ ආශාව ඔබ ලබා ගැනීමේ ආශාව නිසා ඔබ ඒ හැඟීම් සමුදායෙන් කැඳවන්නේ තව තිසාවට ඒ තරම් සැපට ඒ තරම් මනසේ ප්‍රභාවට ඔබ කැඳවන්නේ ජීවිතේ මේ බිඳුවක් වගේ ඒවා බැලුවාම මේ භද්‍ර යෞවනේ හිතවල පහළ වෙන ආදරය ඒවට දක්වන ප්‍රතිචාර ප්‍රේම ප්‍රේමින් මේ ඕගොල්ලන්ගේ හැසිරීම් හරියට ඒව දැක්කම ජීවිතේ මේ බිඳුවක් වගේ හැබැයි මේ කර්තෘවරයා කේදිකේ ධර්මවදන අමතක කරලා නැහැ සත්‍ය කියන්නත් තත්ත්‍ය තත්ත්‍ය කියන්නත් අමතක කරලා නැහැ මේ බිඳුව වාගේ තමයි හැබැයි මදුවිත සැනකින් හිස් වෙනවා ඒ කිව්වේ අපේ තරුණ්‍ය ගෙවිලා යනවා මදුවිතත් හිස්සලා යනවා වගේ හරියට මදුවිත ඉවර වෙනවා වගේ ඔබේ තරුණ බව නැති වෙනවා දිවි තවලම කතරක යනවා අපි මේ ජීවිතේ ඇත්තටම සුන්දරයි සුන්දරයි කියලා නමුත් ඒක ගැලක් තමයි කාන්තාරේ කැවිදගෙන යන හරි අමාරුයි ජීවිතේ පැදගෙන යන යෞවන බව හෙට නැති වෙනවා යෞවන බව හෙට නැද කල් බැලුව අය ඉඳ ලත වෙනවා ජීවිතේ පිණි බිඳුවක් වාගේ ඒකයි ආ ධර්මය කියන්නේ අමතක කලේ නෑ මේ ඔක්කොම ඇස්සේ ජීවිතේ කල් බල බල ඉන්න බෑ හරියට පිණි බිඳුවක් වගේ මොහොතින් නැති වෙලා යනවා එහි මිහිර මේ බිඳුවක් වාගේ ඉතින් හරි හරි ප්‍රභාවත් ගීතයක් මේ ගීතේ නාද මාලාව ගැනත් කියනවනේ මේ නමේ පද මාලාවේ අර්ථය දැන් මේකත් අර මං කලින් දකු උදාහරණයක් එක ගන්න සංගීතයට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක මේ සාහිත්‍ය තේරෙන්නේ නැහැ යම් සාමාන්‍යයෙන් සාහිත්‍ය ඇසුරු කරන කෙනෙකුට හැර ඒක සම්භාව්‍ය සාහිත්‍යයේ බොහෝ වචන අරගෙන නිර්මාණය කරපු ගීතයක්. ඉතින් ඒක නිසා තමයි මේ අපි ගීත නිර්මාණය කරද්දී ආයෙම මම සංගීත රත්නාකරේ මතක් කරන්න කැමති සුවරන් සරසංචයිව සරාගාන් මధుරාක්ෂරම් සරාලංකාරන් සප්‍රමාණන් සුතාලංච මේ විදිහට මේ ස්වරං සරසංචයිව සරාගාන් මధుරාක්ෂරම් සරාලංකාරන් සප්‍රමාණම් ෂඩ්විධම් ගීත ලක්ෂණ මේ ගීතයක රාගයක් ඇසුරු කරන ඕන සරාලංකාර වලින් සමන්විත වෙන්න ඕන පද රචනාව මధుර වෙන්න ඕන අන්න එහෙම වුණාම සප්‍රමාණම් හොඳ ප්‍රමාණයකින් යුක්ත වෙන ඕන තාලයක් තියෙන්න ඕන එහෙම වුණාම තමයි ගීතේ සුන්දර වෙන්නේ එතකොට තමයි විශිෂ්ට ගීත නිර්මාණය ඒ සියල්ල මේ ගීතේ තියෙනවා ඒක හරි විශිෂ්ට නිර්මාණයක් අපි අතර තියෙන මම හිතනවා අපි ඒ නිසා ඔබ අපේ වැඩසටහනට එකතු කරනවා ගීතේ ඔව් දෙආදර කියන්නේ තොල්පෙති yes ඔව් විලිකුන් ඉදුණු සුරත් පළේ කියන්නේ රතු පාට පළතුරු වගේ ජීවිතේ පිණි බිඳුවක් වාගේ
කල් බැලුවා හින්ද ලත වෙනවා. යෞවන බව හෙට නැති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ආදරය කරන්න. කල් බලු අය හෙට ලත වෙනවා. හොයි අපි ගීතය හමු. කුන් සුරත් පනේ පිම්මතිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ දේ අතර විලි කුන් සුරත් පනේ පිම්මතිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ මීදුම් සිහින වැල් පැටලේ දවසක ගෙනෙනු ඇතේ නිලෝ පුල් වෙත රත්තඹුරු වෙතේ කැඳවයි ඔබ තෞතිසා වෙතේ ජීවිතේ මේ බිඳුවක් වාරේ දේ අතර විලි කුන් සුරත් පලේ පින් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ සීත මීදුම් සිහින වැල් පැටලේ සැනකින් කිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා අල් බැලු අය හිඳ නැත වෙනවා ජීවිතේ පිණි බිඳුවක් වාගේ දේ අතර විලි කුන් සුරත් පදේ පින් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ දේ අතර විලි කුන් සුරත් පලේ පින් මදිරා අයදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ සීත මීදුම් සිහින වැල් පැටලේ මීදුම් සිහින වැල් පැටලේ ආයිත් කියන්න තියෙන ඉතින් අර විදියටම තමයි නේද මිහිරි ගීතයක් හොඳින් ගායනා කළා ඒ වගේම ඉතාම හොඳින් අපි ඒ සංගීත රහ උප්පරිමේ උකහා ගත්තා ඒ වගේම මේ මේ තව විශේෂයෙන් කාරණාවක් වැඩසටහන නිමා වෙන්න ඉස්සලා කියනවනේ දැන් මේ අනෙකුත් සංගීත භාණ්ඩ සුනේත්‍රා ගීතේ අන්තර්ගතය අනුව විවිධ විවිධ තැන්වලදී මතුවෙනවනේ. ඔව්. නමුත් මේ 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 බර හඬ දෙන මේ බේස් ගිටාරය ඔහු විවිධ රටාමවනවා. ඔව්. එතකොට ඔහු විවිධ රටාමවන ගමන් විවිධ හැඩතලත් එක්ක වාදනය කරනවා. නමුත් එක්තරා තැනකදීවත් එහෙම ඉස්මතු වෙන නිර්මාණ අඩුයි. නමුත් මම දැක්ක ඔහු මුළු වැඩසටහන පුරාම ඔහුගේ ඒ ප්‍රතිහාරය, ඒ කියන්නේ ඔහුගේ තියෙන හැකියාව පුළුවන් තරම් බේස් ගිටාරයෙන් අපේ වැඩසටහනට ලබා දුන්නා. ඒ මතක් කිරීමත් එක්කම අපේ වැඩසටහන නිමාවට යන්නේ අපි තව එක ගීතයයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් අපි මේ වැඩසටහනේ අවසාන ගීතයට කලින් නිමාව සටහන් කරලා ඔබට බාර දෙන්නේ. අදත් ඒ එලෙසමයි ඒ නිසා අද දවසේ අපේ වැඩසටහනට ගීත විචාරය කරන්න තමන් කැමති ගීත 10ක් එක්ක පැය දෙකකට ආසන්න කාලයක් අපිත් එක්ක මේ රස බෙදා ගන්න පැමිණේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යනි ආචාර්ය සුනේත්‍රා කංකානම්ගේ මෙනවියට අපි නැවත වතාවක් සිහිනේ කිරෑ සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාව සහෘද ඔබ වෙනුවෙන් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ අපි සියලු දෙනා ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහෝමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. මට දෙවැනි වතාවටත් මේ වේදිකාව විවෘත කරාට හරිම සතුටින් මම බාරගත්තා. මම සන්තෝෂයෙන් ආවා. මොකද ඒ තරම් වටිනා තැනක් මෙතන මේ සිහිනේ කිරෑ ප්‍රේක්ෂකයන්ට යමක් දෙන්න දැනුම දෙන්න රසිකත්වය දෙන්න අපි ගොඩාක් වැඩ කරන්න ඕන. අපි අපිට වගකීම් තියෙනවා විශේෂයෙන් මාධ්‍ය ආයතන වලට වැඩ වගකීම් තියෙන මේ තරුණ පරම්පරාව විශේෂයෙන් රසිකත්වයට පුරුදු කරන්න. ඒ මම දැක්ක විශිෂ්ට ගානේ වැඩසටහන ඒ බඳු වැඩසටහන මම හිතන්නේ මගේ ජීවිත කාලයේ එකම රූපවාහිනී වැඩසටහනට දෙවතාවක් වාඩි වුණ එකම අවස්ථාව මේක. ඔබට ඇතු ඔබ ඇතුළු ජාතික රූපවාහිනියට මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම උරේෂා රවීන් හරිම ආදරෙන් මම ඔය දෙන්නට ස්තුතිවන්ත වෙනවා. අනිහතමානීව මගේ මේ ආදරණීය ඇරවීම පිළි අරගෙන ඉතාම මధుරව ගීත ගායනා කරාට ඒ ගැන මට තවත් විශේෂණ නෑ මුකුත් කියන්න. බොහොම ස්තුතියි වාද්‍ය වෘන්දය සිළුමු දෙනාට චතුර ඇතුළු ඉතාම අර්ථපූර්ණව මගේ ගීතවලට අත් සැපිවට ඔබ සියලු දෙනාටම ස්තුතියි. ප්‍රේක්ෂක ජනතාවට අමුත් කියන්න ඕන දෙයක් හරිම ආදරෙන් මට ලියපු මං අගය කර මට බැනුන්ලා නම් තිබුණේ නැහැ කවුරුවත්. දැන්වත් කමක් නැහැ දෙකම බාර ගන්නවා. හරිම බොහොම ස්තුතියි. විවිධ විවිධ විදිහට ආරාධනා කර නැවත නැවත පැමිණෙන්න කියලා එහෙම ආරාධනා කිරීම ගැනත් බොහොම ස්තුතියි. මං හිතනවා ආද මම ඔබට ඔබ රස ගන්නන්න ඔබගේ ජීවිතයට අලුත් දෙයක් මම ලබා දුන්න කියලා. ඉතින් ආයෙ දවසක හමු වෙමු කොතනදී හරි. හරි. ඔබ ස්තුතිය මේ ඇයට කරපු නිසා මම නැවත කරන්න උත්සාහ කරන්නේ. ස්තුති. අවසාන ගීතේ අපේ වැඩසටහනේ මේක ඉතාම ජනප්‍රිය හින්දි ගීතයක් සයනාරා සයනාරා. ඒ කියන්නේ මේ සමු ගැනීමක් කියන්නේ. ඔව් මම සමු ගැනීම සටහන් කරගන්න ඕන නිසා සයනාරා කියලා කියන්න හිතුණා. සයනාරා කියන්නේ goodbye එහෙම නැත්නම් ගිහින් එන්න. එහෙනම් පෙම්වතාට කියන්නේ ගිහින් අනව අපි හැමෝම දන්න චිත්‍රපටයක් හරි ප්‍රසිද්ධ වුණා Love in Tokyo. ඒ චිත්‍රපටයේ ගීතයක් මම ගිහින් එන්නම්. ඔබට දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්නම්. මට මගේ මාවත අවහිර කරන්න එපා. මම යන්නම්. මට යන්න අවසර දෙන්න. ඊටසේ කියනවා නැවත මම එන්නම් ඔබ ඔබ හිත තුල තියාගෙන ඔබ රස ගන්නවා නන ඔබ සනසන්න. හරි සුරතල් හරිම ආදරණීය ප්‍රේමයක් හරි ආදරණීය හැඟීම් දනවන ගීතයක්. මේ ගීතේ මම කැමතිම අර සයනාරා සයනාරා කියලා ඇහෙන ස්වර මාලාව රාගේ භූපාලි රාගේ අසුර නිර්මාණය කර හරි මధుරයි. මේක ගායනා කරන්නත් බෑ ලේසියෙන් කෙනෙකුට. හරිම ඉහළ හඬ අසුරු කරන කටහඬක් ඕනේ. උරේෂා භාග්‍යකර මම හොයාගත්තා. ඉතින් මම හිතනවා අවසාන ගීතයත් අපි හැමෝම සයනාරා කියමු. මෑත භාගයේ සයනාරා සයනාරා කියන වගේ මට මතක් වෙනවා මේ අපේ ආයිබුවන් කියන මේ 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 ශීර්ෂයට මේ 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 තියෙන මේ ආයිබුවන් කියන ආකාරයට ලොකු වැදගත්කමක් ලැබුණා නේද? ඔව්. ලෝකේ පුරාම. ඔව් ඒක තමයි. දැන් ඒ එතනදී දැන් බලන්න ජපානයේ ඒ සංස්කෘතිය හරිම යටහත් පහත් කෙනෙකුට ගෞරව කරලා ගෞරව කරලා කෙන මම ගිහින් එන්නම්. මේ සයනාරා කියන්නේත් එහෙම තමයි. මම ගිහින් එන්නම් වැඳලා කියන. ගිහින් අපේ ආයිබුවන්. අපි යනකොටත් එහෙමයි. පිළිගන්නකොටත් එහෙමයි. අපේ සංස්කෘතිය අපේ අද මේ COVID-19 නිසා හැමෝම පිළිගත්ත ඒක අවස්ථාවක් වුණා. ඉතින් හරි ඉහළයි හරි ආඩම්බරයි අපේ රට ගැන ඒ අනුව. එහෙම එක එක රටවල් වල සංස්කෘතීන් අනුව තමන් ගෙනියන දේ තියෙනවා. මේ හැම දෙයක්ම බටහිරෙන් ගන්න ඕනේ. බටහිර තමයි ආභරණය. එහෙම කියලා එකක් නැහැ. අපි අපේ දේවල් ආරක්ෂා කරගන්න අපි බටහිරෙන් ගන්න ඕන දේවලුත් අරගන්න ඕන. අරගෙන අපි හැදෙන්න අපි දියුණු වෙමු. ඒක කමක් නැහැ. හැබැයි අපේ කියලා දේවල්
දේවල් ටික තියෙනවා නේ ඒවා නැති කර ගන්න හොඳ නෑ දැන් විදේශයකට ගියාම මට ඉතින් කියන්න අත්දැකීමුත් තියෙනවා මම දවසක් ඕස්ට්‍රේලියාව ගියා මගේ කන්ෆරන්ස් එකක වැඩවලට මම ඕස්ට්‍රේලියාවේ කවදාවත් ගිහිල්ලා නෑ ඒ වුණාට මට දැන් මේ රිසර්ච් එකේ වැඩට යන්න ඕන මම ගිහින් ගිහිල්ලා අර ලෝකයක් අතරමං වුණා වගේ පාරවල් හොයනවා කවුරුවත් මං ඇහුවාම how can I go to that place කියලා මම නම කියලා ආවම no we don't know we don't know මං ඉතින් එහෙමයි දේවා මං හිතා ඒක decent මදිද එහෙනම් මං excuse me can you do me a favor I said no no එහෙම කියලා මූණට කියන අය මට ඕස්ට්‍රේලියාවේ සෑහෙන්න හමු වුණා ඒගොල්ලන් ලංකාවේ අය මම සෑහෙන පිරිසකින් ඇහුවා ලංකාවේ අය හින්දි ආයතන ඒ ඕස්ට්‍රේලියන්ස් ලත් හින්දි ආයතන මට උදව් කරේ ඉන්දියාවේ එහෙ පදිංචි වෙලා ඉන්න අය මම දන්නේ මම ඉන්දියාවට එච්චර සම්බන්ධතාවයක් මගේ හිතේ තියෙන නිසා මට එහෙම වෙනවද කියන්න ඒකෝ මම අඳින පළඳින විදිහෙන් ඒගොල්ලන් හිතන්නේ නැති මම ඉන්දියන් කෙනෙක් කියලා ඒගොල්ලන් තමයි මට පාර පෙන්නන්න ට්‍රේන් එකට නැගලා බස් එක ගිහිල්ලා හරීම හිතවත් ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා අපි අපේ දේවල් සුරක ගමු අපේ මනුස්සකම ලෝකේ කොහේ ගියත් තියාගමු ඉන්දියාව ගැනනේ මං ගොඩක් කතා කරේ ඉන්දියන් කවදාවත් තමන්ගේ දේවල් නැති කරගන්නේ අනුන් නිසා බටහිරෙන් අරගෙන ගොඩාක් දියුණු තැන් තියෙනවා ඉන්දියාවේ ඒගොල්ලන්ගේ ආර්ථිකයද ඒගොල්ලන්ගේ අධ්‍යාපන හැමදේම දියුණු කරගත දියුණු තැන්නක ඉන්න අය හැබැයි එයාලගේ සංස්කෘතිය විනාශ කරගන්නේ කෙනෙකුට ආරාධනා කරන්න කෙනෙකුට වඳින්න ඕන ක්‍රමය විශේෂයෙන් තේමාව සත්‍යම් ශිවම් සුන්දරම් කියලා නිකන් නේද සත්‍යමේව ජයතේ සත්‍යයට ජය දෙන්න ඒ වගේ පාට හදවතට අරන් ගෙනියන දේශයක් මගේ රටත් මං ආසයි ඒ වගේ අපේ දේවල් අපි සුරක ගමු හැම දිනටම ආයුබෝවන් සයනාරා හොඳයි අපි ඉතාමත් වැදගත් කරුණු කාරණා රසක් කතා බහ කළා අපේ ජීවිතේ ලිකුතු කරගත්තා ඒ නිසා ඒ නවත්තපු තැනින් අපි දවසක් පටන් ගමු ඒ නවත්තලා දුන්නු තැනින් අපි හෙට උදේ පටන් ගමු අපිට ජීවිතයක් හදා ගන්න පුළුවන් ඒ නිසා හිතන්න දේ ඉතුරු කර ඇත සිතීම ඔබට බාර දී ඇත හෙටක් තනන්නට නියමිතව ඇත එය තැනිය යුත්තේ වෙන කවුරුත් නොව ඔබමය සයනාරා සයනාරා